ඉතින් කියනකොට හිතන මක ලොකු දුකක් දිනව බෙදා ගන්න කියලා. ආයවලට ගියමු. එහෙමකට දුකක් නෑ. ඒත් එක්ක මේ මට හම්බුණා නිකන් ටික්ටොක් එකේ උඩ පහල යනකොට මචං මේක මම ඊට කලිනුත් දැකලා තිනවා කට්ටියත් ගොඩක් අය දැකලා ඇති මේ AI covers දැකලා තිනවද AI වලින් කරන covers ඒ වගේ මේ සීටිෆන් හැන්ඩුගේ සීගිරි සුකුමාලිය බ්‍රූනෝ මාස් කියපුවාම මචං ඒක මාරයි ඔය වගේ වැඩ ගොඩක් තිබුණා මේ මේක මම පොඩ්ඩක් පෙන්නන්න මේක මාරාදල්ල බල බල This is DJ Shane. Ah yes. Atakin madarala. Hasereni pala. Susini da saluotala. Milawun gala. ඒක මාර ආතල් වැඩක් ෂේන් මාලිංග මේ වගේ වැඩ ගොඩක් තිබුණා මචං මේකෙම මේ මෙයාගේ channel එකේ තව මේ වගේ වැඩ ගොඩක් තිබුණා මේ ගිහිල්ලා බලන්න TikTok එකේ ෂේන් මාලිංග කියලා මං හිතනවා Facebook එකේ සමහර clip viral වුණානේ. ඔව් එයාගේ වෙන්න ඇති මාත් දැක්ක කවුද Justin Bieber සිංහල සින්දුව. අන්න හරියට. තිබුණා නන්දා මාලිනීගේ සින්දුවක් Beyonce දේ කොහෙද ඒ වගේ කවුරුහරි කියනවා දාලා තිබුණා. ඒ පොඩි වෙන ලල් එකක් තියෙනවා. ලල් එකක් තියෙනවා. ඒ කියන්නේ තව ටික ද කාලෙකින්. ඔව්. තව ටික කාලෙකින් ඔබට නඩු දානවා මේ ෂේන් මාලිංග කවුරුහරි. ලංකාවේ. ලංකාවේ කවුරුහරි. තව ටික කාලෙකින් බලන්න තියෙන්නේ මං හිතන්නේ ඒක. මේ 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 මචං ඒ කියන්නේ දැන් අපි ඕන්නෑ බෙක් මේ එන්නකෝ මේක බලන්න නේද මේ ආව් එන්නකෝ මේ මේ ලා මකලෝකේ බලන්න එන්නකෝ එතකොට ඔය ඕක ගැන පොඩි තව අදහසක් ගන්න පුළුවන් හසා මේ ඒකේ තව තියෙනව නේද කතාව කියන්නේ ලා මකලෝකේ කතාව කියාගෙන යනවද තුන් වෙනි දක නැහැ අපි ඒක හෙටන් ඉදට කියමු හරි හරි ඉතින් අද ප්‍රවෘත්තිව පටන් ගන්නවා හා ඔව් මම පටන් ගන්නම් මේ අද තියෙන මෙහෙම ප්‍රවෘත්තියක්. නාමල්ගේ තාරුණ්‍යයට හෙටක් සංවිධානයෙනුත් ලංවීමට ලක්ෂ 11ක පොල්ලක්. ලංවීමට දැන් කියන්න ආදරේ දෝ. මේ ඕක කියනකොට මචං ඕක කියලා වැඩි වෙලාවක් නෑ මේ මාව ටැග් කරලා තිබුණා. මෙන්න මේ පෝස්ට් එකට මේක චුට්ටක් පෙන්නන්නම්. මේක විශාල කරදරයක් වුණා විශාල කරදරයක් වුණා නේ ඇත්තටම මේ විනය කරද්දි මලා තව ලක්ෂයක් ලක්ෂයක් තව මල්ලක තව සල්ලි තියෙනවා කියලා මාට වෙන වැඩ මේ කියලා ඉතින් දැන් මේක මේ තාරුණ්‍යයට හෙටක් පදනම සංවිධානය කළ 2000 ඒ තාරුණ්‍යයට හෙටක් කියන පදනම මතක ඇති ඔයගොල්ලන්ට ඒක තමයි ඒගොල්ලෝ පාවිච්චි කළේ ලංකාවේ තාරුණ්‍යයට හෙටක් නැති කරන්න ඒ පදනම විසින් සංවිධානය කළ 2014 හම්බන්තොට දිස්ත්‍රික් පොසොන් කලාපයට ලංවීමෙන් ලබාගත් විදුලි උත්පාදන යන්ත්‍ර ජෙනරේටර් තියෙනවා ජෙනරේටර් වලට ගෙවිය යුතු රුපියල් 11,22,889.714 තියෙනවා සනත්. ඒකම ගෙවලා දාන්න. සතේට ගෙවන්න දෙන්න. සතේට ගෙවන්න දෙන්න. සනත්ට ඔය නිවුස් එක නට කියවෙන්න දෙන්න. තව කොච්චර තියෙනවද දන්නේ නැහැ. දැන් මේකටත් හෙට ඇවිල්ලා නාමල්ට කියන්න බුල ඒක මේ මගේ පෞද්ගලික එකක් නෙවෙයි. තරුණයට හෙටක් සංවිධානයේ වැඩ කළේ මේ රටේ තරුණයෝ වෙනුවෙන් අනිත් එක මේ පොසොන් කලාපෙට පොසොන් උත්සවය වෙනුවෙන් ගත්ත එක. මට ඒකේ බිලක් ඇවිල්ලා තිබුණේ දැන් බිලක් ආව නම් මං ගෙවනවා කියලා නාමල්ගේ ස්ටේට්මන්ට් එක අතටම දෙන්න ඕනේ නැහැ. අපි දන්නවා ඒක තමයි කියලා. කොපි පේස්ට් කරන්න තියෙන්නේ. ඔව්. තව කියන්න පුළුවන් නේද? ඔය එන්නේ සිංහල බෞද්ධ විරෝධය. පොසොන් උත්සවයට ගත්ත කරන්ට් එකින්ද තමයි ඔය මේගලුන්ට ලොකුවට ඕක පේන්න රන් තියෙන්නේ. අපි තරුණයෝ විදිහට ඒක ඒවට උදව් කරපුවා. ඉතින් ඒ මොකක් හරි බිලක් ඇවිල්ලා තිනුන. ඉතින් අපිට එන්න එපැයි. මේ ලංවීම එකේ ඉන්නවා කවුරු හරි කුමන්ත්‍රණකාරයෝ ටිකක් මේවා මේ පත්තර වලට කියනවා අපිට කියන්න. අපිට කියන්නේ නැහැ මේ මට මඩ ගහන්න හදන එහෙම කී කී සනන්ද ශබ්ද දූවනවා. ගෙව 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 ගෙව.
ඒ දිහා යන්න පුළුවන්. අපි අද headline news වාර්තා කරනවා මේක Verity research එකකින් තමයි Verity research එකේ data පදනම තමයි මේ ප්‍රවෘත්ති යන්නේ ඇත්තටම අයවැය විවාදයේ පටන් ගන්න ළඟ හින්දම අපි ගෙවන බදු මුදල් වලට වෙන්නේ මොනවද කියලා අපිට දැනගන්න විදියක් නැහැ. අයවැය රුපියල් බිලියන 49.3ක ව්‍යාප්ති වලින් රුපියල් බිලියන 47.7ක ව්‍යාප්ති වල ප්‍රගතිය මනින්න කිසිදු තොරතුරක් නැහැ Verity research. මේ වසරට අදාළව ගත්තහම ඇත්තටම ආයවැය යෝජනා ක්‍රියාත්මක කරද්දී විනිවිදභාවයක් දකින්නට නොලැබීම බොහොම වේගෙන් ඉහළ ගිහිල්ලා කියලා තමයි Verity research සමීක්ෂණ ආයතනය කියන්නේ. ආයවැය යෝජනා වලින් 70%ක ප්‍රගතිය තක්සේරු කරන්න රජය අවශ්‍ය තොරතුරු ලබා නොදුන්නා කියලා තමයි මේකෙදී Verity research එක වැඩිදුරටත් කියන්නේ. විශේෂයෙන්ම 2017 ඉඳලා 21 දක්වා කාලය ගත්තහම රජය තොරතුරු ලබා නොතිබුණේ ලබාදී නොතිබුණේ අයවැය යෝජනා වලින් 45%ක ප්‍රගති සමාලෝචනයට අදාළව පමණක් කියන එක මේ පාර 70%ක් 70%ක් වෙලා තියෙනවා. තොරතුරු දීලම නැහැ. තොරතුරු දීලම නැහැ. මොනවටද මේ අපි අපේ බදු මුදල් වලින් අයවැය වෙන් කරනකොට ඒ වෙන් කරන බදු මුදල් මොනවටද පාවිච්චි වෙන්නේ කියන කාරණය ගැන කිසිම සඳහනක් කරන්නේ නැහැ කියලා තමයි මේගොල්ලෝ වැඩිදුරටත් කියන්නේ. ඒකේ තව විශේෂ කොටසකුත් තියෙනවා අපි ජනාධිපතිවරයා විසින් අවසන් වරට ඉදිරිපත් කර තිබෙන අයවැය යෝජනා මාලාවේ ප්‍රධානතම යෝජනා 25 ගත් විට එම යෝජනා 25න් ප්‍රධාන යෝජනා 25. ඒ කියන්නේ අයවැය කතාවේ අර මම තොරම්බල් එල්ලල කියන කතා ටික තියෙන්නේ. ඒකෙන් 68ක ප්‍රගති සමාලෝචනය අවශ්‍ය තොරතුරු දීලා දීලා නැහැ ඒක. ඒ කියන්නේ ප්‍රගතියක් නැහැ. ඉතින් සමාලෝචනය කරන්න ප්‍රගතියක් තියෙන්නේ. එතකොට දැන් ඔය ආර්ට් සෝරි Verity research එක තොරතුරු ගන්න ක්‍රමවිධි කීපයක් තියෙනවා. එකක් තමයි මචං වාර්ෂික වාර්තා වලින් අනිත් එක ඒගොල්ලෝ RTI දාලා ගන්නවා. Right to information act එක පාවිච්චි කරලත් ගන්නවා. එතකොට අනිත් ඒවා ඒ අදාළ අමාත්‍යංශයෙන් පබ්ලික් කරන ඩොකියුමන්ට් වලින් ගන්නවා. ඉතින් ඒ කියන්නේ මේ මේක සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් නැතුව තමයි මේ වැඩ ටික සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම තියාගෙන දැන් ඔය අපි හැම අවුරුද්දකම අයවැය එනකොට මචං කලින් අයවැය ගැන කතාවක් එනවා. ඒකට ඇත්තටම මේ ස්තුතිවන්ත වෙන්න ඕනේ මචං. ඔය කියන්නේ ඇත්තටම ඉතින් දැන් අයවැය යෝජනා ගෙනල්ල වැඩක් නැහැ නේ. කලින් අයවැය කියපු මොකුත් කරලා නැත්තම්. ඉතින් ඒකට මම කියන්නේ හැමතිස්සෙම විශේෂ කියන්නේ අයවැය කාලෙදී විශේෂ ස්තුතියක් වෙන්න ඕනේ මේ Verity එක අවුරුද්ද පුරාවටම මචං අයවැය ට්‍රැක් කරගෙන යනවා. එතකොට ඒක හොඳයි. ඉතාලම හොඳයි. ඒක කාටවත් ගාණක් නැහැ. කාටවත් ගාණක් නැහැ. අයවැය ගිය අවුරුද්දේ මොනවද අයවැය කිව්වේ. එතකොට දැන් මෙන්න මේ වකවානුව වෙනකොට ගිය අවුරුද්දේ අයවැය ප්‍රගතිය මං හිතන්නේ අපි ගිය අවුරුද්දේ මට මතකයි අපි කතා කරා නේද? ගිය අවුරුද්දේ අයවැයට කිට්ටු කරලා මේ Verity එකත් එක්ක අපි බලන්න පහසක් ගිය අවුරුද්දේ අපේ අයවැයෙන් කර කියන මේ කරනවායි කියලා කියපු දේවල් වලින් කොච්චර ප්‍රමාණයක් මේ අවුරුද්ද අවසන් වෙනකොට කරලාද කියලා. දැන් මේකෙදි කියනවා දැන් ප්‍රධාන 25න් 68කට තොරතුරු දෙන්න බෑ කිව්වනේ. තොරතුරු දෙන්න බෑ කියන කීදී අපිට ගන්න දෙන සම්ෂන් එක කරලා නැහැ කියලා. කරලා නැහැ කියන එක. ඉතින් ඒකම මේ අනික දැන් කරලා නම් ඔය තොරතුරු ඉල්ලනකන් ඉන්නේ නැහැ නේ. නිවුස් වල දානවා. ඒකනේ ඇත්තටම කරලා නම් මචං ඒ වැඩේ අයවැයෙන් අපිට අයවැයේ තියෙන පොරොන්දු ලිස්ට් එකෙන් එකක් කරපු ගමන් ඒක නිවුස් වල දානවා. මේක අයවැයෙන් අපි කිව්වා කරනවා කියලා ඔන්න කළා කියලා ලොකු කතාවක් ඇහුවම කියන්නේ නැහැ කියන්නේ කරලා නැහැ. ඒ වැඩේ හැබැයි හොඳයි නේද? අවුරුදු පුරා අවුරුද්ද කියන්නේ ට්‍රැක් කරන කෙනෙක් ඉන්න එක. සහ මම හිතන්නේ මිනිස්සුන්ගෙත් වැඩි අවධානයක් යොමු වෙන්නේ මේ අවුරුද්දේ අයවැය ගැන නෙවෙයි. මම කියන්නේ ගිය අවුරුද්දේ අයවැය කෙරුවද කියන එක. අන්න ඒක. ඒකට තමයි මිනිස්සුන්ගේ අවධානය යොමු වෙන්න ඕනේ. වැඩි බර තියෙන්න ඕනේ මේකට. මම කියන්නේ කවුරු හරි අයවැය ගැන කතා කරනවා නම් මම කියන්නේ අපි හිතමු මාධ්‍ය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සම්බන්ධයෙන් උනන්දු ඔයගොල්ලෝ ගෙදරක කතා කරනවා මේ පාර අයවැය මොනව වෙයිද කියන එකට වඩා ගිය පාර අයවැය කීපටි කරලාද කියලා කතා වෙන්න කතා වෙන්න. ඒ කියන්නේ එතකොට තමයි තේරෙන්න පටන් ගන්නෙ අයවැය පොරොන්දුත් නිකන් බඩ අඩු කරන්න අදිෂ්ඨාන කරනවා වගේ තමයි කියලා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අවුරුද්දක් පටන් ගන්නකොට මිනිස්සුන්ගේ තියෙනවා මම මේ අවුරුද්ද නම් බස්සන බඩ අඩු කර 30ක් වින්දරයට තමයි වැඩි පොරොන්දුද. මම බඩ බස්සන මේ සැරේ බලන්නකො කොහොමද කියලා කියලා ඊළඟ පාරවල් වලට උඹෙන් ඒ අයවැය පොරොන්දුත් ඒ වගේ තමයි. ඒකේ තව පොඩි කාරණයක් තියෙනවා ඇත්තටම 32ක ව්‍යාපෘති පමණ ව්‍යාපෘති වලින් පමණ මේගොල්ලන්ට ඩේටා අරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. නිසි පරිදි ක්‍රියාත්මක වෙලා නැති ක්‍රියාත්මක වෙලා තියෙන්නේ 100 ඒ ව්‍යාපෘති වලින් 8% ප්‍රතිශතයක් විතරයි. 124කට අදාළව ගත්තාම බොහොම දුර්වල ප්‍රගතියක් තමයිලු පෙන්නුම් කරන්නේ. මේකේ වැදගත්ම දේ අයවැය කියන්නේ මිනිස්සුගේ බදු මුදල්නේ. එතකොට ඒගොල්ලෝ කියනවා මේ
ප්‍රධාන ව්‍යාපෘති 25 වටිනාකම රුපියල් බිලියන 49.3ක්. එතකොට ප්‍රගතිය නොදන්නා ව්‍යාපෘතිවල වටිනාකම මේ රුපියල් බිලියන 49.3ෙන් 97ක්. උප්ස්. ආර කරලා තියෙනවා. 103යි. චූටි එකක් කරලා. චූටි චූටි පොදා හරි කරලා තියෙනවා. චූටි චූටි. මේ ඒකේ තව ඉතා විශේෂ වැඩක් තියෙනවා. කියන්නේ කවුරු හරි මේ වෙලාවේ විපක්ෂයේ ඉන්නවා නම් යම් කිසි ස්ට්‍රැටජි එකක් ඔළුවේ තියෙන මිනිස්සෙක් පාර්ලිමේන්තුව විවාදේ ඉල්ලන්න ඕනේ මේක. මේක වෙනුවේ. ඒ අවුරුද්දේ ආවේ ගැන අපි කතා කරන්නේ. ඒ අවුරුද්දේ මෙන්න මෙච්චරක් කෙරලා නැහැ. ඒක ගැන කතා කරමු. හරි නම් මේ තොරතුරු ටික පදනම්ම පාර්ලිමේන්තු විවාදයකට යන්න. එහෙම කරයි කියලා ඔයා හිතනවද? නෑ. ඒක තමයි. ඒගොල්ලෝ කවදද ආණ්ඩුවක් ගන්න ඕනේ නැහැ. ඒකත් ඇත්ත. ඔය කැත පුරුදු කරලා තිබ්බා. ඒගොල්ලෝ කොහොමද වැඩේ කොට ගන්න හදන්නේ? ඔබ වෙන්නේ මේ කරන්න පුළුවන් නම් මම දන්නේ නැහැ කී කරන්න ඕනේ. නෑ ඇත්තටම කරන්න ඕනේ. ඕනේ වැඩක්. කරන්න ඕනේ. මේ මොකද මෙතන බොහොම සොලිඩ් ප්‍රමාණයක් තියෙනවා. අතට මේ 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 ඉතුරු ටික ගැන කතා කරන්න පුළුවන්. මේ බිලියන 47 ගැන මේ ප්‍රධාන යෝජනා 25 ගැන මේ රිවයිස් මොකද පාර්ලිමේන්තුවේ දවස් ගාණක් කතා කරලා තමයි මේක සම්මත වෙන්නේ. පළවෙනි වර කියවල දෙවෙනි වර කියවල කොහොමද දැන් ලබන සතිය වෙනකොට මේ රස්නේ ආපහු එන්න ගන්නවා මහා පොළොවට. නෑ අපිට ඕක මං කියන්නේ අපි ට්‍රයි එකක් දෙමු අපිට වගේ යන්න පුළුවන්ද කියලා එකට ඒක. ඒක තමයි. දැන් මේ විවාදේ පටන් ගත්තට පස්සේ අලුත් අයවැය විවාදේ මේ පැත්තෙන් යනකොට අපි පොඩ්කාස්ට් සීරීස් එකක් අපිට කරන්න පුළුවන් නම් කලින් අයවැය ප්‍රධාන යෝජනා 25 මේ එකින් එකට මොකද වුනේ කියලා කතා කරන්න පුළුවන්. කියලා කතා කරන්න පුළුවන් නම් ඒ අදාළ විෂය සම්බන්ධ ප්‍රවීණ එකතු කරගෙන ඒ විශේෂේස්ත්‍රයේ මෙන්න මේ දේ වෙලා තියෙනවාද? මේ දේ වෙලා තියෙනවාද? ඒක හොඳ වැඩක්. අපි උත්සාහයක් දරමු. ඒත් එක මේ පාර මම අර කලින් මට පොඩක් අමතක වෙලා තිබුණේ මම කියන්න උත්සාහ කරමින් හිටියේ මේ පාර අයවැයේදී අරක්කු සහ සිගරට් වලට මිල එහා මෙහා වීමක් ගැන දැන්ටමත් කසුකුසුව පටන් ගන්න තියෙනවා. අපි මෙහා වීමක්ද මෙහා වීමක්ද? මෙහා වීමක් දෙකෙන් කෝක වුණා. ඔය මිල උච්චාවචනයේ කොයි එක වුණත් ඔක කියන්නේ වෙළඳපළට ඍජුව බලපාන එකක් වෙනවනේ. විශේෂයෙන්ම සිගරට් සම්බන්ධයෙන්. ඔක අරක්කු වලටත් වඩා සිගරට් සම්බන්ධයෙන් තමයි මේ කාරණාව වෙන්නේ. මේ බොහෝ වෙලාවට මිල අඩුවීමක් හෝ වැඩිවීමක් මේ දෙකෙන් කෝක වුණත් හරිද? සාමාන්‍යයෙන් මේ හැම අයවැය කාලෙකදීම ලංකාවේ වෙන දෙයක් තමයි මේ ලොකු සිගරට් හිඟයක් ලොකු අරක්කුණක් වෙන්නේ නැහැ. නමුත් සිගරට් හිඟයක් ඇති වෙනවා. දොඩේතර මිනිස්සු වෙලෙන්දොත් හැම තිස්සෙම try කරනවානේ කලදුටු කලවල ඉහ ගන්න. නෑ හසයි සමහර වෙලා ඔක තමයි. සමහර වෙලාවල් වලට වෙන්නේ කියන්නේ inside information කලින් එළියට දානවා වැඩි කරනවා කියලා. එතකොට ගත්ත තොග ටික හංගලා තියාගන්න. හංගලා තියාගන්න. එහෙම නැත්නම් කවුරු හරි ලොකු තොගයක් ගන්නවා. එකපාරක් ඔගොල්ලෝ මතකද මේ වගේ කාලෙකදී වුණා මං හිතන්නේ 2019 20 කාලේ වගේ මේ රජයේම බැංකුවක් සිගරට්ම ඇපේට තියාගෙන සිගරට් තොගයක්ම ඇපේට තියාගෙන මේ මිල වැඩිවීම සම්බන්ධයෙන් කලින් තොරතුරක් රුපියල් 5කින් මිල වැඩි වෙනවා කියලා සිගරට් ගන්න ණය දුන්නා නේද? සිගරට් ගන්න ණය දුන්නා. ඒ කියන්නේ ලෝන් එකේ ඇසෙට් එක තමයි ඒ සිගරට් තොගේ. හරිද? එතකොට මේ වගේ කාලෙක මම හිතන්නේ මේ කියන්නේ වංචා දූෂණ සම්බන්ධයෙන් උනන්දු අය මෙන් මිල අඩුවීමක් හෝ වැඩිවීමක් මොකක් හෝ බලාපොරොත්තු වෙනවා මිල උච්චාවචනයක් අයවැයේදී බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්. මොකද මට ඒ සම්බන්ධයෙන් තොරතුරු කීපයක් එහෙම මෙහෙම ඇහුණා. තහවුරු කළ නොහැකි නමුත් හැඩේ තොරතුරු ඇහෙනවා. එතකොට පොඩ්ඩක් ඒ හින්දා වංචා දූෂණ ගැන උනන්දු අය ඔන්න දැන් එහා ගහගෙන ඉන්න මෙන්න මේ දිහායි මොනව හරි ගේමක් ගහගන්න ඉඩ තියෙනවා. ඕක තමයි මට මේ පොඩ්ඩක් මතක් කරගෙන යන්න ඕනේ. මොකද මම දැක්කා ඒ සම්බන්ධයෙන් කතා බහ තියෙනවා. ඉතිවක්ක මේ මං පොඩි මේක පොතක් කියන්නේ ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ටිකක් සෝචනීය දවසක්. මැච් එකින්ද නෙමෙයි. ඔව් මැච් එකින්ද නෙමෙයි. ඒකේම ශෝක වෙන්න දෙයක් නැහැ. ඒකේම ශෝක වෙන්න. අපි කලින් ඉඳන්ම කතා වෙලා හිටියේ එකක් නේ. ඔය අෆ්ගනිස්තාන් වල කන් ලයින් එකක් තියෙන කියලා. ලංකාවේ ක්‍රිකට් අයිකන් එකක් ඊයේ අපිට නැති වුණා. මේ කාලයක් තිස්සේ අවුරුදු විශාල කාලයක් තිස්සේ ලංකාවේ අංක එකේ දිරි ගන්නන්න වෙච්ච පර්සි අබේසේකර අපි ආදරයට කියන්නේ ක්‍රිකට් රසිකයෝ හැමෝම පර්සි අංකල් කියලා. පර්සි අංකල් ඊයේ එයාගේ දිවි ගමන නිමා කරා. ඉතින් 1936 ජූලි 30 ගාල්ලේදී ගාල්ලේදී තමයි ඉපදිලා තියෙන්නේ. පළවෙනි මැච් එක බලන්න ගිහින් තියෙනවා කියන්නේ 48 ඩොන් බ්‍රෙඩ්මන් ලංකාවේ ශ්‍රී ලංකාව වෙලාවක පළවෙනි මැච් එක බලන්න ගියපු. එතකොට එතන ඉඳන් 1979 පළවෙනි එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේ ඉඳලා පර්සි අංකල් මේ මෑතක් වෙනකම් ලංකාවේ පොඩියත් අරගෙන එහෙට මෙහෙට හුරේ දදා අපේ ක්‍රීඩකයන්ටත් දේවල් කීකේ දිරිගෙන මම හිතන්නේ ක්‍රිකට් වෙනුවෙන් අවංකවම වැඩ කරන්න දෙත්තේ මිනිස්සු. ඒ කියන්නේ මේ අපි ක්‍රිකට් බලන්න පටන් ගත්ත කාලේ ඉඳන් ඇත්තටම මේ මෑතක් වෙනකම් පර්සි
නැති මැච් එකක් තිබුණ නෑ පර්සි ඉන්නවා හැම මැච් එකම ඔතනක හරි ඉන්නවා පොඩි අරගෙන මේ අනික පර්සිට තිබුණා කියන්නේ ලෝකේ ක්‍රීඩාංගණවල සහ ක්‍රීඩාංගණවලත් පර්සිට තිබුණා වෙනම රෙකග්නිෂන් එකක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් පැවිලියන් එකෙන් පල්ලෙහාට බහින්න දෙන්නේ නැති ක්‍රීඩාංගණවල පර්සිට පුළුවන් පැවිලියන් එකෙන් පල්ලෙහාට බහලා මේ ග්‍රවුන්ඩ් එකේ බවුන්ඩරි ලයින් එක ගාවට වෙනකම් පර්සිට යන්න අවශ්‍යය තියෙනවා යා සාමාන්‍යයෙන් ලංකාවේ ක්‍රීඩකයේ ශතකයක් ගහපුවාම විකට් පහක් සහ බැට් කරන්න එනකොට බැට් කරනකොට පර්සියාගේ පිටිපස්සෙන් පොඩි අරගෙන ඒක වෙනම අයිකන් එකක් අනික මේ විශේෂම දේ මේ ලංකාවේ දැන් ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් දිරිගන්නනකොට පර්සි කියන්නේ ටිකක් අර අනිත් ක්‍රීඩකයන්ගේ අනිත් රටේ ක්‍රීඩකයන්ගේ අර මානසිකත්වයේ බිඳින්න ස්ලෙජින් කරනවා කියන්නේ ඔව් ග්‍රවුන්ඩ් එක එළියේ ඉඳගෙන හොඳටම ස්ලෙජින් කරන එක කියන්නේ ඒ කියන්නේ මම ගමන් දන්නේ ස්ලෙජින් කියන්නේ මේ ක්‍රීඩකයෝ මානසිකව වටන්න ක්‍රිකට් ගහනකොට අපි ක්‍රිකට් ගහනකොට අපි හිතමු අපේ කාවින්ද වගේ බැට් කණ්ඩායමක් තියෙනවා අපි කියනවා හරි හරි මෙයාට එකයි කියලා මෙයාට එකයි අන්න ඒ වගේ ඔකේ ඒ කියන්නේ දවසක් ඩේවිඩ් බූන්ගේ පස්සෙන් ගිහිල්ලා පොඩි අතර ඩේවිඩ් බූන් ගහනර පිටිපස්සෙන් ගිහිල්ලා කොල් ටග්ගලෙන් දැක් නෑ ඒ වගේව කරලා බඩ අවුල් කරනවා නෑ ඔළුව අවුල් කරලා කියලා අර පොඩි මේ මානසිකව පොඩි ගේම් එකක් මෙන්ටල් ගේම් එකක් සෙල්ලම් කරා ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකෙන් එළිය ඉඳලා හැබැයි එහෙම වුණත් කවදාවත් ඒ ක්‍රීඩකයෝගේ අර අපි කියන්නේ ක්‍රීඩකයෝ එයත් එක තරහ වුණේ නැහැ හැමෝම ලෝකෙ වටේ හැමෝම දන්නවා මේ 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 වෙන මොනවටවත් මේ රටේ තියෙන ලව් එකට කරන්නේ ඒගොල්ලෝ ගොඩක් ආදරේ සමහර ඒගොල්ලෝගේ වටිනා සමහර විට මෑන් ඔෆ් ද මැච් එච්ච කප් එක පර්සිට දීලා යන ලයින් එකේ ඒ වගේ ආදරයක් ඒගොල්ලන්ට තිබිලා තියෙනවා සහ ඒගොල්ලෝ සරින් සරේ පර්සිව බලන් දැවිත් තියෙනවා ලංකාවට එන සාමාන්‍යයෙන් පරණ ක්‍රිකට් තරුවෙම පර්සිව නොබල යන්නේ නැහැ ලංකාවට ඇවිල්ලා ඉතින් ඒ වගේ අර අයිකන් එකක් වෙලා හිටපු එක්කෙනෙක් අපිට ඊයේ නැති වුණා. ඉතින් ක්‍රිකට් ප්‍රේක්ෂකව විදිහට ලොකු අඩුවක් ඉස්සරහට ග්‍රවුන්ඩ් වලදී මම හිතන්නේ මම පුද්ගලිකව විශ්වාස කරන්නේ ඉස්ස ඒතනින් පස්සේ විහිවෙච්ච ක්‍රිකට් දිරි ගන්නන්න කාටවත් අර මේ මේක තියෙනවා කියලා. ඒ සහ මං උදක්ම බලාපොරොත්තු වෙනවා පර්සි අන්තිම කාලේ මම හිතන්නේ අසනීප වෙනා ඉඳත් ඇති වයසත් ඇති 87ක් වයස මේ අන්තිම කාලේ මැච් ටික පර්සි බලන්න නැතුව ඇති කියලා මං උදක්ම බලාපොරොත්තු වෙනවා ඒ මනුස්සයාගේ ජීවිත කාලෙම ලංකාවේ ක්‍රිකට් එක ගෙවලා ගෙවලා මේ අන්තිමට මේ ටික බලලා මැරෙන්න වුණා නම් ඒ මනුස්සයාට මං ඒ කියන්නේ දන්නේ නැහැ බැලුවත් දන්නේ නැහැ ජය පෙරදුම කොහොම වුණත් ඔව් එයාට ඒක ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් හිටියා යා සහ මේ යා මේ අසනීප වෙලා ඉන්නකොට මාධ්‍යට එකපාරක් කියලා තිබුණා මම කොච්චර වයසට ගියත් මගේ අවසාන දවස වෙනකම් මම ලංකාවට චියර් කරනවා මේ ආත්මෙ විතරක් නෙමෙයි මම ලබන ආත්මෙත් අනිවාර්යයෙන්ම ලංකාවට චියර් කරනවා කියලා ඒ තරම් ලංකාවේ ක්‍රිකට් වලට ආදරය කරපු මිනිස්සෙක් ග්‍රවුන්ඩ් එකෙන් එළිය හිටපු ලෙජන්ඩ් ඔව් තවදුරටත් ග්‍රවුන්ඩ් එකේ අපිට දකින්න වෙන්නේ නැහැ පර්සි වනන සිංහ කොඩිය නැවත දකින්න වෙන්නේ නැහැ. ඒක ලොකුවඩුවා. ඒ අතරේ අපි අෆ්ගනිස්තාන් මැච් එක ගැනත් කතා කරනවද? නෑනේ කතා කරන්න දෙයක් ඉතුරු කරලා නෑනේ. ඒකම කතා කරන්න දෙයක් නෑනේ. කතා කරන්න දෙයක් ඉතුරු නෑනේ නේද? අෆ්ගනිස්තානේ දින්නනේ. දින්නනේ. මම දැක්ක ඒකෙන් පස්සෙත් මම දැක්ක සමහර කෙනෙක් ඉතුරු තුන දින්නොත් අපිට සෙමි ෆයිනල් යන්න chance එකක් තියෙනවා කියලා. හා හා. ඒ අර ඉත්තෑම හොඳටම දුවන කට්ටියගේ. හා හා හා. ඉතුරු තුන දිනලා අර උඩ ඉන්න නවසීලන්තේට පකිස්තානේ ගහලා. නෑ නෑ ඉතුරු තුන අපි දිනනකොට නවසීලන්තේ ඒගොල්ලෝගේ ඉතුරු මැච් ටික පරදින්න ඕනේ. ඕස්ට්‍රේලියාවත් කාටද පරදින්න ඕනේ. පලස්තීන ඊශ්‍රායලයට ගහලා දිනන්න ඕනේ එහෙම යුක්‍රේන රුසියාවත් එක ගහලා දිනන්න ඕන අන්තිමට අපේ අම්මයි වයිල් කුක් බොයි බුක් ගාගෙන එදින්න ගෙනොත් සෞරරෙක් කෙනෙක් දිනන්න ඕනේ එතකොට අපිට සෙමි ෆයිනල් යන්න පුළුවන් එහෙම තත්ත්වයක් තියෙනවා එතකොට අමාරු ඔඩ්ස් වලින් දවා යන්නේ හරි ඒ අතරේ මේ මාර වැඩි දේශබන්දු තෙන්නකෝන් මහත්මයා පාතාලය මර්ධනය කිරීමේ ඒ ව්‍යාපෘතිය මාස දෙකකින් කල් දාලා තියෙනවා අපට සිහිය ඔය ඒක මාස දෙකක් පස්සට දාලා තියෙනවා පාතාලයේ මර්ධනය කියලා. එතුමා මාස දෙකකට කලින් කිව්වා පාතාලය මාස 6න් මර්ධනය කරනවා. ඔව්. අපිත් මතකයිනේ මතකයිනේ මාස දෙකකට කලින්. එහෙම කිව්වා. එතකොට දැන් මාස දෙකක් ගිහිල්ලා තව මාස 4යි. ඔව්. දැන් පාතාලට තියෙන. ඊයේ මං හිතන්නේ ඊයේ තමයි කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයා සඳහන් කරලා තිනවා ඉදිරි මාස 6 තුල අපරාධ ක්‍රියා පාතාල අපරාධ ක්‍රියාකර්ම සම්පූර්ණයෙන්ම වැඩපවත්වනවා කියලා. තව දෙකක් කල් ගිහින්. තව දෙකක් වැඩේට කල් අරන් තියෙනවා. ඒ වුණාට ඒක සාධාරණයි.
මං කියන්නේ මේ යා හරියට ප්ලේ කරනවා මේ ගේම් එක. ආ මේ තියෙනවා. තමන් විතරක් තනියම ගහලා හරියන්නේ නැහනේ. අනිත් පැත්තට පොඩි චාන්ස් එකක් දෙන්න ඕන පොඩ්ඩක් ප්‍රිපෙයා වෙන්න එහෙම. දැන් ඔන්න පාතාලෙට තව වැඩිපුර මාස දෙකක් හම්බෙලා තියෙනවා. ඔගොල්ලෝ වැටික් කරන් යන්න. ඒ වැඩිපුර හම්බෙච්ච මාස දෙකේ පුළුවන් තරමක් කරගන්න ඊට පස්සේ කෙලින්ම දේශබඳු දෙන්නකොන් ඔගොල්ලෝ හරහට පවුරක් බැඳා වගේ තාප්පේ බැඳා වගේ හිට ගන්නවා. ආයි ඔයගොල්ලන්ට මොකුත් කරන්න වෙන්නේ නැහැ. මාස 6යි තියෙන්නේ. සමහරට මේ තව ඔයගොල්ලන්ට ටයිම් හම්බෙනවා නම් දේශබඳු දෙන්නකොන් මහත්තයා තව මාස දෙකකින් විතර කියයි. කල් දානවා කියලා. ඒකයි ඒකයි මේකයි අතර සම්බන්ධයක් නැහැනේ. මොකද්ද? දේශබන්දු තෙන් පාතාලේ මර්ධනය කල්යමයි පොලිස්පතික එහෙම සම්බන්ධයක් නැහැනේ මොකද? නෑ නෑ එහෙම සම්බන්ධයක් නැහැනේ. නෑදිනේ නෑ මං හිතන්නේ නෑ. එහෙම නැතුව ඇති සම්බන්ධය. එහෙම නිකන් පොලිස්පතිකම දුන්නොත් පාතාලේ මර්ධනය කරනවා කියලා කියන්නේ මේ දේශබන්දු තෙන් කොහොන් කියන්නේ එහෙම නිකන් මේ තමන්ගේ කියන්නේ රාජකාරිය ඔට්ටුවට තියලා වාසි ඉල්ලන එහෙම නෑ තනතුරු වෙනුවෙන් නෙවෙයි තනතුරු වෙනුවෙන් නෙවෙයි ඒක එහෙම තනතුරු වෙනුවෙන් වැඩ කරන එහෙම කෙනෙක් නෙවෙයි නේද ඔය තනිකර අවංක හැංගීමෙන් පාතාලේ මර්ධනය කරන්න කැක්කුම ඒ යුනිෆෝම් එක ගන්නාම ඒක එතුමා පොඩක් මාස දෙකක් වැඩිපුර කල්ලාරක් තියන එච්චරයි ආයුදුන්න තව මාස දෙකක් එතුමා එහෙම අවංකව අප්‍රතිහත ධෛර්යෙන් කැප වෙලා වැඩ කරලා ඔය තැනට ආපු ඉතාම කැපවීම මේ මහත්මයා මෙතනින් ඉස්සරහට යන්නත් ඒ විදිහටමයි එහෙම නිකන් මගේ සම්බන්ධයක් නැත්තම් ඉතින් කමන්නේ. දැන් මගේ නම් හැමතිස්සෙම ප්‍රාර්ථනාව ඔය කැපවීම මුළු රට වෙනුවෙන්ම කරන්න තිබුණා නම්. කරනවා බලන්න කරනවා. නෑ මගේ පාර්ලිමේන්තුවට එන්න තිබ්බනම් එතුමා වගේ කෙනෙක්. මං කියන්නේ ඔය තියෙන කැපවීම හැටියට පාර්ලිමේන්තුවට එන්න නැතුව බැරුවේ ඇයි මේ මහත්තයාට. ඒක නේද? කවුරු හරි වඩාගෙන හරි ඇවිල්ලා ගෙනල්ලා පාර්ලිමේන්තුවේ කැපවීම වැඩ කරනවා. මේ ජේකුත් තියෙනවා නේද දේශබන්දු? දේශබන්දු next president වගේ එකක්ද? තියෙනවද? තේම තියෙන්න ඕනේ නැත්තම් හදන්න ඕ ඒ මේ රනිලොත් කවුරු හරි හිතන් ඉන්නවා රනිල් ජනාධිපතිතුමනි අහම්බෙන් කියලා නෑ නෑ පොඩ්ඩක් 2014 2013 2015 වගේ කාලෙට ගිහින් බලන්න රනිල් ෆෝ next president කියලා දාලා තිබුණ පේජ් කීයක් තියෙනවද කියලා ඒ වගේ පීටෙන් තමයි ඇවිද එහෙම තමයි දැන් මම පටන් ගන්න කැම්පේන් එක ආකර්ෂණ නීති වැඩ කරනවා මං කියන්නේ දැන් මම මේ අපි මේ කියන්නේ දේශපාලන දෙන්නකොට මහත්මයක් නෙවෙයි මේ මහත්මයාට ඕව වැඩක් නෑ මේ මහත්මයා ඕව රාජකාරිය කරගෙන ඕව දිහා බලාගෙන වැඩ කරනවා නේ ඕව දිහා බලාගෙන වැඩ කරන වෙන කාට හරි ඕනේ නම් දේශපාලන දෙන්නකොට මහත්මයව මේ දේශපාලනයට ගේන්න නේ දැන් පාර්ලිමේන්තුවේ ඉඳන් දැන් එහෙම මේගොල්ලෝ දැම්මම වැඩ පටන් ගන්න මේ මහත්මයා වෙන දැන් එහෙම ගොඩක් ඒවා වෙනවනේ දැන් ඇත්තටම අපි දන්නවා රට ජාතිය වෙනුවෙන් එහෙම හෙන සේවයක් කරපු දැන් අපි තුම ඩිලීට් කියලා ඩිලීට් ඕන්නේ නැහනේ බං මේ දේශපාලනයට එන්න අනිත් කට්ටිය අවට ඉන්න කට්ටියනේ ඩිලීට් කියන්නේ දැන් ඕකේ හොඳමයි එක මං කියන්නේ දැන් බලන්න හාමුදුරුවරු මම මේ කියන්නේ සාමාන්‍ය ජනතාව ධම්මික පෙරේරා ධම්මික පෙරේරටත් මේ දැන් මිනිස්සු මාර විදිහට කියනවනේ පාර්ලිමේන්තුවට ජනාධිපති ඔගොල්ලෝ එන්නකෝ ජනාධිපති වෙලා මේ රට ගොඩ දාන්නකෝ කියලා මේ මිනිස්සු කියනවනේ මේ ඒකේ ඒ ධම්මික මාතෘකාවට ආපු නිසා මම කියන්නේ මේක මේ ගොසිප් එකක් විදිහට පහුගිය දවස් ටිකේ වාර්තා වුණු එකක් මේක මම හිතන්නේ රුවන් අයගෙත් ද ලීඩ් එකෙත් ගහලා තිබුණා මේ පහුගිය දවසක මේ රාජපක්ෂ පවුලේ හතර දෙනාම එක තැනකදී හමු වුණාලු හරිද ඒ ප්‍රීති රාජපක්ෂගේ කියන්නේ මේ නංගි ඔව් ඇමරිකාවේ ඉන්න කෙනාගේ මොකක් හරි ගෙට්ටගේ වැඩීමක් හරි මොකකද හරි හතර දෙනාම කාමරයක රැස්වීමක් තිබුණා ඒ තමයි මේ මේ කිසිම වෙලාවක මලගෙදරකවත් මල මාගුල් ගෙදරකදීවත් හතර දෙනාම يعني ගෝට චමල් බැසිල් මහින්ද හා නේ පවුලේ කියන්නේ පවුලට අර නෑ නේද සහෝදර කම්පැනි තාම කැරි ජනාධිපති පුඩුවට විතරයි ගත්තේ මේ ඉතින් හතර දෙනා හම්බෙලා කතා වුණාලු මොකද වෙන්නේ ඊගාවට මොකද කරන්න කියලා ඊට පස්සේ විපක්ෂයේ එක සීට් එකට එන්න ඔයදන වෙච්ච කතාවේ මේ වාර්තා වෙලා තියෙන්නේ මේ ඊගාව පොහොට්ටු නායකයා විදිහට නාමල් දාලා නාමල් උසුමු වගේ එකක් තමයි කතාබහට හතර දෙනාම කැමති වෙලාද එහෙම එහෙම ඉතින් හරියටම දන්නේ නැහැ එළියට එන්නේ නැහනේ ඔව් නමුත් දැන් පල්ස් එක එතන රීඩ් වෙන පල්ස් එක ඕක තමයි ඉතින් එහෙම වුණාම ගොඩක් අයට හුප්පේ තමයි ගොඩක් ඒව හිතාගෙන ඉන්න කට්ටියට නේද එහෙම තමයි වෙන්න නියමිත කියලා තමයි ඉතින් මට හිතුනේ
ඉතින් අපි හරි නිවුස් එකක් තියෙනවා ඔයාලට මතකද අර පාර්ලිමේන්තුවේ මෙට්ට කතාව ඔව් මතකයි 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 මෙට්ට උඩ කොට්ටපුර හරිද දැන් අපි ඒකේ ඩෙවලොප්මන්ට් එක බලන්න බෑ දැන් ඒකට විමර්ශනයක් පැවැත්වුවා නම් මොකද ඇත්තටම වෙලා තියෙන්නේ මෙට්ට ටික අකුලන් ගිහිල්ලාද නැත්නම් තව මෙට්ට වැඩි වෙලාද මෙට්ට වල මක්කමද කොට්ට දීලාද දීලාද ඒ වගේ කාරණා අපි බලන්න බෑ එතකොට aruna.lk වාර්තා කරනවා පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ රූ සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලද්දයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමකට ලක් කරපු ඒ අංශයේ සහකාර ගෘහපාලක ඇතුළු නිලධාරීන් දෙදෙනාට පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න චෝදනා පත්‍ර පහුගිය 27 වෙනි සිකුරාද බාර දීලා තියෙනවා කොහොම හරි මේ චෝදනා පත්‍ර බාර දීලා බාර දෙමින් දින 14ක් ඇතුළත චෝදනාව සම්බන්ධයෙන් ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා නිදහසට කරුණු කියන්න නිදහසට කරුණු කියන්න බැරි වුණොත් ඒගොල්ලෝ මේගොල්ලෝගේ තනතුරු වලින් පහ කරයි ඊට පස්සේ ඒගොල්ලන්ට අදාළ කරන නීතිමය ක්‍රියාමාර්ග ගණේවි කොහොම වෙතත් මේකේ දැන් මේ ඒ කවුරුත් මේ ඔය මේ කියන්නේ ඔය හැරස්මන්ට් චෝදනාවන්නේ තියෙන්නේ නේද ලිංගික වශයෙන් අඩන්තෙට්ටම් කළා කියලා මේ කැතායට මොකුත් කරලා නැහැ නේද ඕ ඒ කියන්නේ බාර්තෝනේ එහෙම නේද රූමත් ඇයිද තමයි රූමත් සේවිකාවන් මෙහෙම තමයි නිවුස් එක හැමතැනම ලියන රූමත් අයට තමයි ඒක වෙන්නේ ඒ කියන්නේ විශේෂ මේ කියන්නේ පත්තරවල ලියන අයට මේ ලොකු විශේෂ උනන්දු විශේෂ අනුකම්පාවක් තියෙනවා රූමත් උනන්දු ඊළඟට ඊළඟට පාර්ලිමේන්තුවට කාර්ය මණ්ඩලය ගන්නකොට ඇප්ලිකේෂන් එක දාන්න කැත කැත අය විතරයි ගන්න කැත අය විතරයි ගන්න සුදුසුකම් ලිස්ට් එකේ තියෙනවා මොනවාරි අධ්‍යාපන සුදුසුකම් මෙහෙමයි එක්ස්පීරියන්ස් මෙහෙමයි මෙහෙමයි කැත වෙන්න ඕන කැත එහෙම කැතනම් තමයි ගන්න එතකොට ලිංගික අඩන්තයට නවත්තන්න පුළුවන් මේකේ ප්‍රධාන දෙයක් තියෙනවා හැබැයි ඕක කමිටි එකක් තියෙනවනේ කමිටි එකේ මේ කන්ක්ලූෂන් වල ওই වගේ එකක් ආවොත් පුදුම වෙන්නත් එපා පුදුම වෙන්න දෙයක් නැහැ මේ මේ ලස්සන අය ගත්තාම මේ ප්‍රශ්න තියෙන්නේ අපි කැතය විතරක් ගමු කියලා එහෙම ගන්න කොහොම හරි ඇත්තටම මේකේ මේ ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීලා තියෙනවා දෙපාර්තමේන්තුවේ සේවිකාවෝ 20කට වැඩි ප්‍රමාණයක් මම දන්නේ නැහැ ඒ කියන්නේ විමර්ශනය සම්බන්ධයෙන් හිටපු සියලුම සේවක සේවිකාවන්ගෙන් කට උත්තර ගත්තද එහෙම නැත්නම් මේ සිද්ධියට අදාළව ඒ කියන්නේ ලිංගික හිංසන වලට අදාළව සේවික සේවිකාවන් 20කට අදාළ පිරිසක් ඉන්නවද කියන කාරණේ මම දන්නේ මේ ප්‍රවෘත්ති මොකක්ද ඒකේ අදහස් කරන්නේ කියලා. ඒ කියන්නේ කට උත්තර ගන්න ඒ කියන්නේ 20 දෙනාටම හැරස්මන්ට් වෙලාද නැත්නම් වැඩ කරන ඔක්කොගෙම ගත්තද කියලා. ඒ ලස්සන ඔක්කොගෙම ගත්තද? මම කියන කාරණේ දන්නේ නැහැ. ඒ ඔය ඔය සම්බන්ධයෙන් මේ අර එතික්ස් අයක නිතර කතා කරන මාතෘකාවක් ඔය රූමත් ඒ කියන්නේ පත්‍රයේට රූමත් වෙලා පේන එක. ඒ කියන්නේ ලස්සන කැති හැරස්මන්ට් එකක් කේස් එකක් මම කවරි මරලා දාලා තිබුණොත් ටක් ගාලා රූමත් කියන එක මට තේරෙන්නේ නැහැ. මට තරුණ එකකින් මොකද්ද තරුණ එහෙ නැත්තම් මොකද්ද ට්‍රිගර් කරන්න හදන්නේ? පොඩි පොඩි පොඩියක් කුණු රහක් ට්‍රිගර් කරන්න ඕනේ. ඔව් නෑ ඒකේ තියෙනවා මම මට හිතෙනවා. මම ඒ තව නිවුස් එකක් කියාගෙන මෙන්න එතකොට කියන එක තවත් ටිකක් තේරෙයි. අරුණ පත්තරේ වාර්තා කරලා තියෙනවා. මේක තරුණ තමයි. ඔව් අරුණට තමයි ওই සාමාන්‍ය ওই රූමත් වෙන්නේ අරුණට තමයි වැඩිපුර. ඔව් බස් එක ඇතුලේ গিටාර් ශිල්පියා ගායිකාවට ටියුන් කරන්න ගිහිල්ලා ඔන්න ටයිටල් එක හරිද කෙන ක්‍රින්ජ් මචන් ඒවා මීගමී කුරණ රූප ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක රූමත් ගායිකාවකට ලිංගික අවතාර කර කියලා තමයි මේ නිවුස් එකෙත් තියෙන්නේ ඒ කියන්නේ එක්ක මේවා ලියන මේ දිලිත් බම්මේ ඒක තමයි මේ දිලිත් කී පත්තරේ එක්ක ඒගොල්ලන්ට තියෙනවා මේ දිලිත් කී පත්තරේ ඒ කියන්නේ එයා දන්නේ නැහනේ ඕවා එයා සම්බන්ධ නැහනේ ඕවට එයා එහෙම කතා කරා එයා එලෝ බෙලෝ නැතුව ඉන්නවා මේ පත්තරේ ටීවී එකේ ඉන්න කවුදෝ තමයි ඒ ඔක්කොම කැත වැඩ ටික කරන්නේ එයා ඒවට ඉන්වෝල්ව් වෙන්නේ නැහැ එයා ඉන්වෝල්ව් වෙන්නේ නැහැ නායකාව කියලා එයා දන්නේ නැහැ එයා බලන්නේ සම්බන්ධ එයා අරුණ කියවන්නේ නැතුව ඇති එයා දෙරණ බලන්නේ නැහැ දෙරණ බලන්නේ අරුණ කියවන්නේ සිරස නිවුස් පස් නෑ ඔය 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 විදිහේ ඔය වාර්තා කරන්නේ තියෙනවා මචං එක්ක මෙහෙම එක ඒක තියෙන්න පුළුවන් එකක් තමයි එක assumption එකක් මේගොල්ලන්ට හිතෙනවා මේ harassment වලට ලක් වෙන්නේ يعني harassment වලට ලක් වෙන අය ලස්සන වීම ඒ අයගේ වරදක් ඔව් කවදාවත් කැතයිට මේක වෙන්නේ නැහැ ඔයගොල්ලෝ ඔයගොල්ලෝ කැතනම් බය වෙන්න දෙයක් නැහැ ඔයගොල්ලෝ ලස්සන නම් කැත වෙන්න ලස්සන අයට ලිංගික අඩන්තෙට්ටම් කරනවා ලස්සන අයව මරලා දානවා ලස්සන අයව ටියුන් කරන්න හදනවා වගේ එකක් තමයි වෙන්නේ එහෙම නැත්තම් මේ අය try කරනවා එළියේ සමාජයේ
වැඩි එම්පති එකක් හැදෙනවා කියලා වින්දිතය ලස්සනයි කියලා කිව්වහම. එළිය සමාජයේ ඔක බලන් ඉන්න එකක් පොඩ්ඩක් චාර්ජ් කරගන්න පුළුවන්. පුළුවන්. ඒක තමයි. එයා වැඩිපුර එම්පතයිස් කරන්න පුළුවන්. වින්දිතය ලස්සනයි. එතකොට ඒකේ අනිත් තේරුම තමයි මේ කැත මිනිසුන් හෙන ගහලා ගියත් කමන්නේ. කැතෙවුන් නම් රේප් කළත් කමන්නේ. දුක හිතෙන්නේ නැහැ. මේ බලන්නකො මේ පපුව වාවන්නේ නැහැ මේ ලස්සන අයව රේප් කරනවනේ. කියලක. එහෙනම් මේක හරිම විගඩන් සහගතයි. ඒ කියන්නේ කිසිම අනික අදාළ නැති එකන්නේ මචං. කවුරු හරි මොකක් හරි දෙයකින් වින්දිතෙක් බවට පත් වුනම එයා ලස්සනද කැතද කියන එක කොහොමද ඒ න්ියුස් රිපෝට් එකට අදාළ වෙන්නේ? ඔව්. ඇයි ඒක කාසගේ බර බර වැඩි වෙනවද වෙනස් වෙනවද? ඔව් වෙනස් වෙනවද? තේරෙන්නේ නැහැ. අනිතේ ඒ කියන්නේ දැන් අනිත් එක දැන් අනිත් අතට බලන්න. ඒකේ අනිත් එක දැන් කවුරු හරි කෙනෙක් නිවුස් එකක ලිව්වොත් විරූපි කැත කාන්තාවකට ලිංගිකතවරයක් කරලා කියලා. ඒක ඩිස්ක්‍රිමිනේෂන් නේ. ආ ඒක ඩිස්ක්‍රිමිනේෂන්. එතකොට රූපය පිළිබඳ ඒක ලස්සනයි. රූපත් කියලා කිව්වහම ඒකේ ඩිස්ක්‍රිමිනේෂන් එකක්වත් වෙනම හුවා දැක්වීමක්වත් මොකක්වත් ගැන අපි අවධානය දෙන්නේ නැහැ. හැබැයි කැත කෙනෙක් කියලුවොත් ඒක ඩිස්ක්‍රිමිනේෂන්. ඒකම වෙන විකාරයක් නෙමෙයි. එහෙමනම් අපි රූපය ගැන සඳහන් කිරීම කැතද ලස්සනද කියන රූපය පිළිබඳ අගයක් සඳහන් කිරීමම වැරදි යත්. ඒ කියන්නේ එහෙම එයා රූමත් කෙනෙක්ව අතවරයට ලක් වුණා කියලා ලියන එකම discrimination එක කාට කාට හරි discrimination කාට කාට ආ එයාට ලස්සනයි කිව්වා කියලා මං එහෙම මටත් ඔෆෙන්ඩ් වෙන්න පුළුවන් නේද අනික මේ මට අනු කැත වෙන්නත් පුළුවන් යා ලස්සන කැත මනින්න මීටර එකක් කොහෙවත් නැහැ නේ මේගොල්ලෝ කොහොමද තීරණය කරන්නේ ලස්සනයිද කැතද දැන් ලස්සනයිද කැතද ඉස්සරහට වෙන්නේ පත්‍රකාරව ළඟට ගිහිල්ලා සර්ටිෆිකේට් එකක් ගන්න වෙනවා තමයි ලස්සනයිද කැතයිද මේ ඒ අරුණ report අර තව ලියන්නේ මේ ත්‍රිරෝදරතරිය දුරාගේ පසුම්බිය කොල්ලකා දිවගිය රූපතිය මාට් ඒකත් හරි මේ ළඟදී දවසක් බස් එකක අපයෝජනය කරලා අරුණ පත්‍රය දාන්නේ තරුණ රූමත් තරුණයන් දෙදෙනාට හදි කළ ඒ අරුණට මොකක්ද අරුණට පොඩි ක්‍රින්ජ් ගතියක් තියෙනවා නේද සාමාන්‍යයෙන් පුවත්පත් මණ්ඩලයට තියෙනව නේද ethic සම්බන්ධයෙන් වෙනම ethical code එකක් ethical code එකක් තියෙනව නේද ඕකට එනවා ඒ මේකකුත් තිබිලාද මේ සභාපතිතුමා අර මහින්දලාගේ සභාපතිතුමාගේ මහින්ද පත්‍රයනේ ඔව් ඔව් සහෝද හොද ඉන්න අතර විශේෂම මේ ethics අයියකට ගිහිල්ලා බැලුවාම පුවත්පත් සෑහෙන්න තියෙනවා ඒ විදිහට මහින්ද පත්‍රණ ගෙන්නම් බලාපොරොත්තු වෙන්න බෑ මහින්ද පත්‍රණට ethics තියෙනවද කියන්නේ ඔයසල්ලා මේ බලාපොරොත්තු වෙන්න පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් ඉබ්බන්ගේ පියාටු ඉල්ලුවට හම්බෙන්නේ නෑනේ මචං මේක කොච්චර කිව්වත් මචං මේ ඒක එහෙම මේ වෙනස් වෙන්නේ නැහැ මම හිතන්නේ දැන් මම මේ ඔයා කියනවා කියලා දෙනවා මේ ඔව් මේ මේ මම කියනවා මේ ඩෙන්ටිටි තියෙන ජර්නලිස්ට්ලා ලියන ප්‍රවෘත්ති නේද මේ ඉතින් මේ මේ මම මේ ethics එකේ උඩ පහළ යන්නේ මචං ඒක හැමදාම එකම එක ඉතින් ඕක තමයි ඒක මම හිතන්නේ සමහර විට රිපෝටර්ස්ලා තමන්ගේ නිවුස් එකට ටිකක් වැඩි අවධානයක් ගන්නවා පත්‍රයට ක්ලික් බේට් එක නෝ මේ වෙනකට පත්‍රේ ඉන්නවනේ ජනාධිපති කෙනෙක් දැන් මම කියන්නේ දැන් පත්‍රේ ඉන්නවනේ බං ජනාධිපති වෙන කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් දැන්වත් බලන්නකෝ ඔව් දැන්වත් බලන්නකෝ ජනාධිපතිතුමා ඒ වෙන්න ජනාධිපති බලන්න පොඩ්ඩක් බලන්න පොඩ්ඩක් අඩු ගානේ මේ කියන්න කැතයි කියලා ඒ අඩු ගානේ මේ ජනාධිපති වෙන්න try කරන මිනිහගේ කලිසම ඉනේ රඳවලා තියන්න පුළුවන් විදියට news එක ලියන්න දෙක ලියන්න දැන් කලිසම ගැලවි ගැලවි මං ගැන හසා තමන්ගේ පත්‍ර ඔය වගේ බලු කතා යනවා නම් හරිද තමන්ගේ channel එකේ තමන්ටත් නොදැනෙව මිනිසුන්ට නයිපෙන්නනවා නම් පැණි පොවනවා නම් එහෙම මිනිස්සු කොහොමද දන්නේ ඉතින් රටක ජනාධිපතිතුමාගේ වගකීම ගන්න තමන්ගේ channel එකේ වගකීමවත් ගන්න බැරි මම ආ ඒක එච්චර ප්‍රශ්නයක් නෑ ඒ වගේ කට්ටිය තමයි එන්නේම ජනාධිපති වුණා කියලා එහෙම රටේ වගකීම ගන්න ඕනේ කියලා කොහෙවත් නැහැ නේ. එහෙම ව්‍යවස්ථාවක ඔය හරි තියනවද? මම හිතුවා. එහෙම නැහැ. ඔයාලා මේ වැරදිය හිතාගෙන. එහෙම වග කියන්න ඕනේ නැහැ. කවුද කියන්නේ? වගවීම වගකීම කියලා එකක්. ඔය මෙහෙ තියෙන? වෙන වැඩ නැද්ද? හරි. ඕනනම් පෙන්වන්න එහෙම එකක් තියෙන තැන කොහෙද තියෙන ජනාධිපති වුණ පමණින් රටට වග කියන්න ඕන කියලා කොහෙද තියෙන්නේ රටට වග නම් කියලා තියෙනවා මිත්‍ර කාලේ හිටපට වග කියනවා වෙන වෙන විදිවල රටේ වගකීම ගන්න ඕන කියලා කොහෙද තියෙන්නේ එහෙම නෑ ඒක මේ එහෙම ජනාධිපතිරි ඉන්නුන යාළුවෙ සත්තලම් පුතෙක් ඉන්නවා සත්තලම් පුතෙක් ඉන්නවා කවුරු හරි මේ ජනාධිපති වග කියන ඒවට ගිහිල්ලා වග වෙන්නද මේ මට ඒ සත්තලම් පුතාකම මතක් වුණේ මේ මේකත් කියලාම යන්නම් ඒ කියන්නේ ඒ වැඩ පිළිවෙල තියෙන්නේ දැන් මේ ඔන්න කවුරු හරි ලොකු එක්කෙනෙක් ගිහින් ලොකුවට හානවා. ලොකුවට හැවම එයාගෙන් ලකුණු දාගන්න බලාගෙන කවුරු හරි ගිහිල්ලා ඒක මොඩ හැබේ කරලා දැන් හරි කියනවනේ. මට මේක දැක්ක මතක් වෙනවා මචං අර මේ. ඩොග් වෝකින්.
බල්ලන්ව ඇවිද්දවන්නේ මචං මිනිස්සු නෑ. අල්ලගෙන යනවා. ඔව් ඔව්. දැන් ලංකාවේ නම් එහෙම මේ බල්ලෝ ඇති කරන අය එහෙම කරන්නේ නෑ. හැබැයි යුරෝපේ රටවල් වල ඇමරිකාවේ අර එමේ මේ බල්ලන්ව ගෙනියන්න පුළුවන් තැන් තියෙනවා. නේ. මාර ප්‍රසිද්ධ ස්ථාන වලට ඩොග් වෝකින් යන්න බෑ. ඔව්. එක්කන් යන්න පුළුවන් තැන් වලත් සිද්ධ වෙන අපූර්ව දෙයක් තියෙනවා. ඔය බල්ලව එළියට එක්කන් ආවහමනේ බල්ලා මේ ජරා කරන්නේ. ඔව්. නේ. බල්ලා වැසිකිලියන්නේ වෙලාවටනේ. ඔව්. එතකොට ඉත පාරේ මෙහෙම බල්ලව ඇවිත් දුන්න අතරේ ඔන්න බල්ලා එකක් දානවා. ඈ බෙට්ටක්. ඔව්. බෙට්ටක් දානවා. දාපු ගමන් කියපේට. දාපු ගමන් බල්ලව ඇවිත් දුන්න එක්කෙනා. එයාගේ අතේ බෑග් එකක්. ටකල අරගෙන ගන්නවා. අරගෙන මෙහෙම කරලා ගෙටේ දානවා. එයාගේ බෑග් එකේ ඒක දාගෙන බල්ලා බෙට්ට දෙපි නෑ වගේ යනවා. ඒක තමයි අර බිල් ගේවට සත්තල පුතා කරන්නේ. පස්සේ එනවා. පස්සේ එනවා දාපු ගම. අයියෝ. හරි හරි සුද්දකලා සුද්දකලා. ඔය නෑනි. ඒවත් කොහෙද නෑනි. පොඩි පොඩි ඒවා නෙමෙයි ලොකු තඩි ඒවා. ලක්ෂ 25 ලක්ෂ 11 ලොකු ඒවා. ඊට පස්සේ අර බල්ලා. බල්ලා කොහොමද යන්නේ මන් දැම්මේ නෑ වගේ. බල්ලා කිසිම වෙලාවක ඇක්නොලෙජ් කරන්නේ නැහැ නේ මචං. දැම්මා කියලා. මම දැම්මා. මං දාපු එක කරේ අයින් කළා කියලා. එයා කවුද? එයායේ මගේ එකක් නෙමෙයි එයා අයින් කළේ කියලා තමයි ඉතින් බල්ලා යන්නේ ඒ වගේ. මොකද කරන්නේ නැද්ද? බල්ලා යන්නේ මෙයා මේක. වෙන වෙන එක එක කෙනාගේ මේ බෙටි අයින් කර ඉන්නවා නේ මෙයා. වගේ තමයි බල්ලා යන්නේ. කිව්වක මොනවද කියන්නේ? මේක පොලිටිකල් ගොසිප් එකක් මේ දවස්වල මේ යන සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ගැන සෙවනගල සීනි ෆැක්ටරි එක අපහු දයාගමගේට ලබා දෙන්න යනවා කියලා වාර්තා කරලා තිනවා සන්ඩි අයිලන්ඩ් පොත්පත මේකේ එක් පියවරක් විදිහට ලූ රමේෂ් පතිරණගෙන් අයින් කරලා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධූරය කවුද දැන් ඉන්නේ මහින්ද අමරවීරට දුන්නේ මොකද මේකේට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්න රමේෂ් පතිරණට බෑ කිව්වා කියලා තමයි මේකේ වාර්තා වෙන්නේ. මේක ඇත්ත නැත්ද දන්නේ නැහැ. ඉතින් ඒක හන්දරේ ඔය ගැන තියෙන කතාව තමයි මොකක්ක ලොකු යාවජීව සම්බන්ධයක් සෙවනගලත් එක්ක රාජපක්ෂලාට තියෙනවා. ඔව් සෙවනගල ඇත්තටම මේ 2002 රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව යටතේ තමයි දයාගමගේට හම්බෙන්නේ. ඒකත් මේ කවුරු හරි ඉතින් ඉන්නවා නම් දයා මේ හරි විදියට ගත්තා කියලා එහෙම නැහැ. මේ බිඩ්ඩගේ තුන්වෙනියට තමයි දයා ඉඳලා තියෙන්නේ. බිඩ්ඩගේ තුන්වෙනියට දයාගමගේට තමයි සෙවනගල කර්මාන්ත ශාලාව 2002 රනිල්ගේ ආණ්ඩුව යටතේ හම්බෙන්නේ. ඊට පස්සේ ඕක ඊට පස්සේ 2005 ආණ්ඩුව පාරු වෙනවා. ජනාධිපති විදියට මහින්ද රාජපක්ෂ කල්ලිය ලංකාවේ බලයට එනවා. ඊට පස්සේ 2011 වෙනකන් මේක කරගෙන යන්නේ දයාගමගේ. 2011 දී ඌනපූර්ත පනත වගේ එහෙම නමක් තියෙන එකක් ගෙනල්ලා රජයට පවර ගන්නවා නේද? රජයට පවර ගන්නවා මහින්ද රාජපක්ෂ විසින් දයාගමගේ සතුව තිබුණ සෙවනගල සීල කර්මාන්ත ශාලාව. ඒකත් කරන්නේ මෙහෙමයි ඈ. අපි මත්ද්‍රව්‍ය අර මහින්දගේ තිබ්බනේ මත්පැන් විරෝධී මතට තිත කියලා බොරු ප්‍රොජෙක්ට් එකක් තිබුණා. ඒකේ මතට තිත කියලා ස්ලෝගන් එකක් තිබුණා. ප්‍රොජෙක්ට් එකක් තිබුණේ නැහැ. කොහොම හරි ඒගොල්ලෝ මේ ඒ කියන්නේ ඒලා මේකේ සෙවනගල කර්මාන්ත ශාලාවේ එතනෝල් මේ නිෂ්පාදනය කරනවා. අපි මේක පවරගෙන එතනෝල් නිෂ්පාදනය කරන්නේ නැහැ කියලා තමයි මහින්ද රාජපක්ෂ මේක කර්මාන්ත ශාලාව රජයට පවරගන්නේ 2011. අදටත් එතනෝල් තමයි හදන්නේ. හැබැයි අදටත් මේ සෙවනගල පැලවත්ත කියන අර ලංකා සීනි මේකට අයිති ෆැක්ටරි මේ මේ කම්පැනිකට අයිති කර්මාන්ත ශාලා දෙකම අදටත් ප්‍රධාන විදියට ලාභ ලබන්නේ සීනි නිෂ්පාදනය කරලා නෙමෙයි එතනෝල් නිෂ්පාදනය කරලා. ඔව් මකරදී. ලංකාවේ ලංකාවේ හදනවට වඩා එතනෝල් හදද්දී ලාභයි. වාර්ෂික එතනෝල් අවශ්‍යතාවය මම හිතන්නේ මෙට්‍රික් ටන් 25ක්ද කොහෙද? ඒකෙන් මෙට්‍රික් ටන් 15ක් විතර නිෂ්පාදනය කරන්නේ මේ පැලවත්තයි සෙවනගල කියන්නේ. يعني ඉතින් මෙච්චර කල් කරලා තියෙන කරන්නේ නැහැ කියපු වැඩේ තමයි. 2019 මුල හරිය වගේ ලක්ෂ්මන් කිරියල්ල වැවිලි කර්මාන්ත ඇමති විදිහකට ඉන්න කොටත් ආපහු මේක පෞද්ගලීකරණය කරන්න උත්සාහයක් දරනවා. එතකොටත් මේක දෙන්න යන්නේ දයාගමගේට. ආහහ ඒ අර රාජපක්ෂලාට බැඳීමක් තියෙනවා වගේම බ්‍රූනෝ දයාගමගේටත් සෙවනගලත් එක්ක ආත්මීය බැඳීමක් තියෙනවා කියලා පේන්න තියෙනවා මේ වැඩෙත් එක්ක. ඉතින් ඒක කොහොම හරි ක්‍රියාත්මක වෙන්න ඊට පස්සේ ඔන්න ගෝඨාභයපත් වෙනවා. ගෝඨාභය ඇවිල්ලා ඔකට එක එක පාර ඒ කාලියගේ තිබ්බනේ පොඩි පොඩි සෝදාන වැඩ ටික එහෙම ඔන්න සභාපතිල එහෙම දාලා එකපාර මේකේ සීනි හදන්නත් පටන් ගත්තා. සීනි චුට්ටක් හදන්න පටන් ගත්තා වැඩි හරිය එතනෝල් තමයි. ඉතින් ඊට පස්සේ ඔන්න ගියා අවුරුදු 36කට පස්සේ සෙවනගල ලාභ ලැබුවා කියලා මතකද ඒ දවස්වල සීනි බයියෝ නැටුවා සීනි පැකට් දාගෙන හරිද බයියෝ එහෙම කියන්නේ නැහැ
නෑ 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 දැන් බයියන්ගේ විවිධ අවුරුති ඉන්න කුමාරිකා බයියෝ ඉන්න කාබනික බයියෝ ඉන්න මේ බයියෝගේ මුල්ම අපි ඇවිල්ලා මුල්ම හරිය තමයි ඒගොල්ලෝ සීනි බයියෝ බවට 17 බයියෝ වුණා කොවිඩ් කාලේදී 17 පරිප්පු බයියෝ වුණා ඒ විදිහට කාලයක් බයියෝ සීනි බයියෝ වෙලා හිටියා ඒ කාලේ මේ උස්සගෙන ගියා අර ලංකා කියලා ගහපු සීනි පැකට් එකම පැකේජින් එක ලස්සනට හදපු සීනි හදලා දෙනවා ඕකත් එක්කම ඔයාලට මතකද ගියා මේ කන්තලේ කර්මාන්ත ශාලාවට ඒ දවස බයියෝ හැදුවා සංගමයක් කර්තලේ කර්මාන්ත ශාලාවේ යලි පණ ගන්නන්නන්ගේ සංගමයේ වගේ මම Facebook එකේ group එකක් හදාගෙන කට්ටිය ඒක ඇතුලේ කතා වෙනවා අලුතෙන් මේකට මොනවද කරන්න පුළුවන් අපි ජනාධිපතිතුමාට සහාය දෙන්න ඕනේ මෙහෙමයි මෙහෙමයි කියලා කන්තලේ අර අවුරුදු ගානක් තිස්සේ අතහැරලා දාලා තියෙන ෆැක්ටරිය ආපහු පටන් ගන්න. ඒක මං කියන්නේ ඔය දැන් ඒ කියපු සිද්ධිය හරි අර මොකද්ද සංගමයේ හදාගෙන මේක ගොඩ දාන හැටි කතා වෙන එක හරියටම හරියටම මේ ඉතුරු මැච් තුන දිනලා සෙමි ෆයිනල් එකට ආවනේ ඒක වගේමයි නේද ඒක ඔය එකම කට්ටියක් වෙන්න ඕනේ ඔය වගේ ඔව් කොහොම හරි ඉතින් කොන්න ඒ මචං ඇත්තටම ඉතින් මේ මිනිසුන්ගේ අහිංසක ආසාවල්නේ බං ඉතින් කොහෙන් හරි ගොඩ යන්න බල කොහෙන් හරි මේක ගොඩයයි කියන බලාපොරොත්තු වෙන මෙයත් සනන්ද ශාන්ත වගේම කෙනෙක් නේද ඔව් මෙයත් ලයිට් බිල් ගේවපු කෙනෙක් මෙයත් ලයිට් බිල් ගේවපු කෙනෙක්ලුනේ මෙයා සිරිකොතේ ලයිට් බිල් ගේවපු මෙයා සිරිකොතේ ලයිට් බිල් ගේවපු කෙනෙක් ආ ඔව් හැබැයි ඒ ගේම අනිවම නෙමෙයි හැබැයි රවි කරනවාට එක ෂෙයා කරගෙන ඒ හැබැයි බිල් එනකොටම ගෙවලා ඒ හැබැයි බිල් ගෙවලා ඒ කියන්නේ අවුරුදු 2014 බිල 2023 ගෙවනවා වගේ නෙමෙයි නෑ හැබැයි ඒ කියන්නේ කපන්න ඕනම නෙමෙයි තියෙනවා අපු ගමම ගෙවලත් නෙමෙයි රතු බිල් එහෙම කපන්න එනකොට එහෙම ගෙවපු කට්ටිය තමයි කොහමරි රතු බිල් වේ ජවි පෙ බිල් ජවි පෙ බිල් සෝරත් රතු බිල් කොහමරි ඉතින් මේ ආපහු මේක දයාගමගේට දෙන්නනවා කියලා ආරංචි මාර්ග සඳහන් කරනවා අර බුණෝ කිව්වා වගේ මේක ඇතුලේ තියෙන කොලා මොකද මේ සෙවනගල කියන්නේ මොණ්ඩරාගල දිස්ත්‍රික්කේ තියෙන්නේ සෙවනගල කියන්නේ මේ කියන්නේ මේවා ජනපද ඒ කියන්නේ මචන් මේ ඔතන මේ වගේ ප්‍රුණවර ඡන්ද යන්නේ බල්ක් එකේ දෙන්නේ අන්න ඒක තමයි මම කියන්නේ ඡන්ද බල්ක් එකක් ඉන්නේ සහ ප්‍රධානම දේ මොණ්ඩරාගල දිස්ත්‍රික්කේ කියන්නේ සසීන්ද්‍ර රාජපක්ෂගේ දේශපාලන බලකොටුව අන්න හරි ඉතින් මම කියන්නත් ගියේ කියන්නේ ඔය සෙවනගල වගේ එකක් වෙන අතකට කියන්නේ ඒක ස්ට්‍රැටජික් මූව් එකක් විදිහට වෙන කෙනෙක්ට සලකන්නත් පුළුවන් සෙවනගල දයා අතට යන එක හෝ සෙවනගල රාජපක්ෂ ග්‍රහණයෙන් මිදෙන එක කියන්නේ මේ එකත් එක්ක මචං දැන් ඔය ඕනම කෙනෙක් රාජපක්ෂලා හරි කවුරු හරි සර්වයිව් වෙන්න ඒගොල්ලෝ අර අපි හැමදාම කතා කරන බේස් වෝට් එකක් තියෙනවනේ අන්කන්ඩිෂනල් බේස් වෝට් එකක් මචං ඔය පවුලට උදව්කට මේ දේශපාලනය අවුරුදු ගාණක් කරාට පස්සේ මිනිස්සු ටිකක් හැදෙනවා මචං එක එක අවස්ථාවල පොලිසියට ගියපුවාම උදව් බේරගත්තු නඩු වලින් බේරගත්තු වාහනේ අල්ලපුවාම බේරගත්තු එතන ඉඳලා රස්සා දීපු එක දක්වා මිනිස්සු ටිකක් හැදෙනවා මේ මිනිස්සුන්ගේ බේස් එකනේ ආ ඇවිල්ලා පිටට තට්ටු කරපු බඩමිරිකපු කන හපපු මේ දැන් ඔය මොනරාගල පැත්ත නම් ඇත්තටම මේ කියන්නේ ඔය ශශීන්ද්‍රටේම හැදිලා තියෙන්නේ නිකන් අර රස්සා වලින්මනේ නෑ රස්සානේ එහෙ රස්සා කේස් එක නෙමෙයි එහෙ නිකන් ඔය ක්‍රීඩා ගමේ මේ ප්‍රජාශාලාවට ක්‍රීඩා බඩු ටිකක් දීලා තකර ඉඳලා සොෆ්ට් බෝල් ටූර්නමන්ට් එකක් ගත්තලා වතුර මෝටරයක් දීලා ඒ ලෙවල් එකෙන් තමයි එහෙ ශශීන්ද්‍රගේ ගනුදෙනුව යන්නේ හැබැයි ඉතින් කොහොම නමුත් එතන චැලෙන්ජ් එකක් විදියට දකින්න මොකද එහෙනම් end of the day මචං රාජපක්ෂලා පාර්ලිමේන්තු වෙන්න එපායි එන බේස් වෝට් එකට කියලා වුණොත් එතන චැලෙන්ජ් වෙනවනේ දැන් අවසානයේදී ශශේන්ද්‍ර එන්න ඕනේ මොනරාගලින් නම් මොනරාගල බේස් එක චැලෙන්ජ් වුණොත් ඒක තරු දෙයක් වෙනවා තව මම අහලා තියෙනවා එතන හොඳ මේ මොකක් හෝ ක්‍රමයකට එතන ලොකු හැකියාවක් තියෙනවා කියලා මේ මොන හරි වැඩක් ෆයිනෑන්ස් කරන්න රාජපක්ෂලාට ඕන කරන සාධක දෙක තුනක් එතන තියෙනවා එකක් ඔය අර බල්ක් එකක් විදිහට එන ඡන්ද ඔය ජනපද මේවත් එක්ක හැදිලා තියෙන ජනපද ඒ අර ඒ වගේ වැඩ කරන අපි මෙහෙම හිතුවොත් ඒ කියන්නේ දැන් ඔය කියන කතාවට රාජපක්ෂලාට ඕන කරනම නෙවෙයි ඌව පළාතේ වෝඩ් බේස් එකෙන් සෑහෙන ප්‍රමාණයක් එහෙට මෙහෙට කරන්න පුළුවන් මොකක් හරි හැකියාවක් ඒ මොකද මේකේ ශාලාව ආශ්‍රිතව තියෙන හැදිලා තියෙන සෙවනගල විතරක් නෙමෙයි පළවත් තියෙන ඒක විශේෂයි මචං රාජපක්ෂ පවුලට විශේෂයි ඒකයි මම කියන්නේ ඔක පොහොට්ටුවට වුණා නම් සමහරලාට කොම්ප්‍රොමයිස් කරන්න ඉඩ තියෙනවා පොදු එකක් ගත්තම පොහොට්ටුව රාජපක්ෂ පවුල පවුලට පවුලේ ඉන්න සමාජිකයන්ට විශේෂයි කියලා බලමු ඉතින් කොහමද ඔතන තමයි අර්බුදේ පටන් ගත්තේ කියලා කියනවා කොහමරි මේක දැනට මේ ලයිස්තුගත වෙලා තියෙන්නේ මේ ලාභ නොලබන ආයතනයක් විදිහට රජයේ පාඩු ලබන ආයතනයක් විදිහට එහෙනම් මේ පෞද්ගලීකරණය කිරීමට අපි කිසිසේත්ම විරුද්ධ වෙන්නේ නැහැ මේවා මේවා තියාගෙන නටන්න ඕනේ නැහැ බොරුවට දුක් විඳ විඳ සීනි හදන්න ඔව් මේ සීනි හෝ මොනවා හරි හදන්න මං කියන්නේ මෙහෙම නටන්න ඕනේ නැහැ
මේක පෞද්ගලීකරණය කරන පෞද්ගලීකරණය කියන්නේ මහින්දගේ ආණ්ඩුවේදී ධම්මිගේ පෙරේරට හරි එයාගේ වටේ ඉන්න ඒ සෙට් එකකට දෙන එකවත් රනිල්ගේ ආණ්ඩුවක් ආපුවාම දයා ගමගේටයි ඒ සෙට් එකකට දෙන එක නෙමෙයි සෙවණ කළා ඉරහඳ පායනවා වගේ එක්ක මහින්දගේ කවුරු හරි එනවා ඒක දයා පායි සසින්ද එනවා දයා නෑ ඒ පැත්තේ ටික වෙනස් වෙවි තරු පායනවා කිමුකෝ මේ නිර්පායම ඉරුමෙන් නිස්සාසයි දයා තමයි ආණ්ඩුව UMP ද දයා එනවා පායන ආණ්ඩුව UNP නම් දයාට සීනි ටැග් ලයින් එක අර තම්නේල් එක එයාගේ තම්නේල් එක ඔකත් එක්ක මට කියන්න ඕන උනේ දැන් මේ වෙනකොට ලංකාවේ මේ නිවුස් එක ඇහිලා සලිත වෙලා ගියපු බය වීරාන්ත වෙලා ගියපු සෙට් එකක් ඉන්නවා ඒ කවුද පුළුවන් නම් හිතලා කියන්න බය බිහි ආයතන වෙන්නත් පුළුවන් උග්ගස්ද නෑ ලංකාවේ රජයේ ප්‍රධාන බැංකු තුන මහජන බැංකුව මහජන බැංකුව ලංකා බැංකුව NSB එකයි බය වෙලා ආයි බොල් නෑ ආයි බොල් නෑ කපුවා හරියට බෑ කපාර බැංකුව වල දණිස් වැවුලනවා දයා එන දවසට ක්ලෝස් අර මහජන බැංකුවේ තට්ටු 30 ගානක් තියෙනවානේ පල්ලෙහා තට්ටු ටික දවස වැවුල ඇත්ත දැන් මේ අකාට මේක කරන්න කෝටි ගානක් ණය දෙන්නත් ඕනේ අවුරුද්දක් දෙපට කපන්නත් ඔය නිවුස් එක මම අර සනත්තු වුණාට වගේ සනත්තු වෙනා වගේ මහජන බැංකුවට ලංකා බැංකුවට අයියෝ කොමාරි ඔන්න මේ අවුරුද්දේ සෑහෙන බොල්නායි ප්‍රමාණයක් බැලන්ස් ෂීට් වලට එකතු වෙනවා ඇති ඒකෙන් දැන් ලෑස්සෙලා ඉන්න කොයින් කොයි කරේ සල්ලි ටිකක් වහගෙන දයාට ණය දෙන්න මේ ෆැක්ටරි එක කරන් යන්න දයා හොයන ඇති බොල්නායි කපා හරින්න කොහෙද බැංකු තියෙන්නේ බැංකු බැංකු මේ යන විදියට ආණ්ඩුවේ බැංකු වලටත් පිරමීඩ් කරන්න සීසන් තියෙනවා නබි ඔයි දයාගේ කතන්දරේ මේ නිවුස් දෙකක් තියෙනවා මේ දෙක එක ළඟ කියන්න ඕනේ එතකොට තමයි ඒකේ රහ තියෙන්නේ ලල් එක තියෙන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් ගැන ජනපතිගේ තීරණය ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේදී ඊ කියලා තියෙනවා එළඹෙන අයවැය යෝජනාවලිය මගින් සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නවා කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා ඒකම කියලා තියෙනවා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමට සාපේක්ෂව පෞද්ගලිකාංශයේත් වැටුප් වැඩි කිරීමට ඉල්ලීමක් කරනවායි කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා. ඒ කියලා ඊට පස්සේ ජනාධිපතිතුමා කියනවා මේ දැන් මේ අපි ආණ්ඩුව මේ රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න සූදානම් කියලා දැනගෙන ජනතා විමුක්ති පෙරමුණ ටක් ගාලා ගිහිල්ලා මේ උද්ඝෝෂණ වගේ කරනවා වැටුප් වැඩි කරන්න කියලා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් නේ මේ ඒගොල්ලෝ කිව්ව හින්දා ඒගොල්ලෝ උද්ඝෝෂණ සාර්ථක වෙලා වැටුප් වැඩි කළා කියලා කියන්න නෑ. අපි මේ වැටුප් වැඩි කරනවා කියලා ඒගොල්ලෝ දැනගෙන තමයි මේ දේවල් කරන්නේ. එහෙම මේ අහක යන ඒ වෑන් ලකුණු දා ගන්න හදන එක කිසිම තේරුමක් නැති වැඩක් කියලා ජනාධිපතිවා කියලා තියෙනවා. හරි. දැන් ඔන්න ඒ ජනාධිපතිවා කැබිනට් මණ්ඩලයේදී එහෙම කියලා තියෙන්නේ. දැන් කැබිනට් මණ්ඩලයේ ඉන්නවනේ බන්දුල ගුණවර්ධන මහත්තයා. මන් දන්නේ මේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකනේ. මන් දන්නේ මේ ඔය කියන කැබිනට් රැස්වීමට පෙරද පසුද කියලා බන්දුල ගුණවර්ධන මේ ටික පත්‍රයට කියලා තියෙනවා. හරි. බන්දුල ගුණවර්ධන මහත්මයා කියනවා මෙන්න මෙහෙම. බැරි මරගාතේ ගෙවන පඩිය තව වැඩි කරන්න බෑ. කියලා කියන බන්දුල ගුණවර්ධන. දැනටත් ඉත අපහසුයෙන් ගෙවන රාජ්‍ය සේවක වැටුපට අමතර මුදලක් එකතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව උද්ඝෝෂණ ව්‍යාපාරවලට දායක වන වියතුන් බුද්ධිමතුන් පෙන්වා දිය යුතුයයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පැවසිය කියලා තියෙනවා. හරියට හරි බන්දුල ගුණවර්ධන මහත්තයා ඔය වැටුප් වැඩි කරලා ඉල්ලන වියතුන් බුද්ධිමතුන් පෙන්වලා දෙන්න ඕනේ කොහෙන්ද ගෙවන්නේ? කොහෙන්ද කොහෙන්ද සල්ලි වැටුප් වැඩි කරන්නේ? ඒකත් පෙන්වලා දෙන්න ඕනේ. ඒක වගේම ඇමතුමා ඔබතුමා ඔක ජනාධිපතිතුමාටත් දැක් කියන්නේ අනිත් පැත්ත මේ පැත්ත හැරලා අපිට කියලා අනිත් පැත්ත හැරලා දෝ වැඩි කරන්න කියන්නේ ඔයා කොහෙද කියන්නේ කියලා කොහෙද කියන්නේ ජනාධිපතිතුමාගෙනුත් ඔයාලට අහන්න සිද්ධ වෙනවා. මගේ හොඳ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. අපෙන් අහන්න බෑ. අපි දන්නේ නැහැ. අපෙන් දාන්නේ. අපෙන්ද දැකන්නේ? ඒක කැබිනට් එකේ ඉඳලා නේද? නේද? අපේ අහන්න එපා. මම ඊයේ ප්‍රෙස් කැබිනට් ප්‍රෙස් එකේද කියන්නේ? ඒගොල්ලෝ කලින් වෙන්නේ නැති කියන්නේ ඇත්තේ සමහර විට. රනිල්ගේ එකට කලින්ද?
දන්නේ නැහැ දන්නේ නැහැ ඒ කලින්ද පස්සේද කියලා. හැබැයි කලින් වුණත් පස්සේ වුණත් ඉතාල හොඳ ප්‍රශ්නයක්. මේක ජනාධිපතිතුමාගෙනුත් අහන්න. මම හිතා අද නේද කැබිනට් එක සාමාන්‍ය රැස්වෙන අගහරුවද්ද නේද? ඔව්. අද සමහරට අහයි. අද අහයි සමහරට නේ. අපෙන් එහුවනේ. නෑ නෑ දැන් යාළට හිතා ගන්න බැරුවනේ ඉන්නේ ආණ්ඩුව කවුද මෙහෙමයි කියලා. සමහරට බන්දුල හිතවත් දන්නේ නැහැ ආණ්ඩුව අපි කියලා. අපි කියලා හිතා ගන්න. අපි කියලා හිතන්න වෙයි. සමහරට අර උද්ඝෝෂණය කරන්නේ ආණ්ඩුවයි කියලා හිතවත් දන්නේ නැහැ. නෑ නෑ නිවුස් වල යන ආණ්ඩුවේ සේවකයෝ එහෙම කියලානේ. පසුගිය වසරේ රටේ මුළු බදු ආදායමෙන් 172ක් හෙවත් රුපියල් බිලියන 1265ක් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා වැය වෙලා තියෙනවා කියලා බන්දුලු මහත්තයා කියනවා. 172ක් රටේ සමස්ත බදු ආදායමෙන් 72ක් යන්නේ රාජ්‍ය සේවයේ පඩිනට ගෙවන්න. ඊට පස්සේ මේ පාර වැඩි වෙන්න ඕනේ පුතේ හැටියට. තවත් වැඩි වෙයි සමහර විට. ඊට පස්සේ තව කියනවා සමෘද්ධි ඇතුළු අනෙකුත් සහනාධාර සඳහා බිලියන 506ක් වැය කරනවා කරලා තියෙනවා. ඒතර මේ දෙක ඔක්කොම එකතු කළාම භාණ්ඩාගාරයට ලැබෙන බදු ආදායමෙන් 7ක් හෝ ඉතිරි නොවන බව බන්දුලු ගුණවර්ධන පවසනවා. හරි. දැන් ඕකින්ත තමයි අපි ඇඟිල්ලෙන් එන එන කියන්නේ රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි රාජ්‍ය සේවය කාර්යක්ෂම වෙන්න ඕනේ කිව්වම රාජ්‍ය සේවකයෝ කමෙන්ට් සෙක්ෂන් එකේ අපිට බයිනවා හිතරි දෙනවා ඇති තමන් වැඩ කරන තැනට ඒවම කියනකොට තමන්ගේ රස්සාවෙන් රටට වැඩක් වෙන්නේ නැහැ කියලා අපි කියනකොට හිතරි දෙන අය ඇති සහ එතන අවශේෂ කොටස් ඇති මචං නෑ මම කියන්නේ ඒ හිතරි දෙනවා ඇත්තටම අවංකව වැඩ කරන අයනේ අපි හැමදාම කියන්නේ මේ අවංකව වැඩ කරන අය රණ්ඩු වෙන්න ඕනේ අපි එක්ක නෙවෙයි ඇතුලේ අවංකව වැඩේ නොකරන අයත් එක්ක රණ්ඩු වෙන්න මම දැක්ක මේ ළඟදි කමෙන්ට් එකක් දාලා තිනවා අපි එහෙම කිව්වට ඉතින් රාජ්‍ය සේවකයෝ කොහොමද මේ දේශපාලඥයෝ බුරුතු පිටින් රාජ්‍ය සේවය ආයතන ඇතුළට ගාල් කරලා තියෙන මිනිස්සු අස් කරන්නේ ඒගොල්ලෝ කොහොමද කියලා මං කියන්නේ ඒ එහෙම ඒ බැරිකම තියෙනවනේ ඒ බැරි කැලලට තමයි අපි මේ එළියේ ඉඳන් කතා කරන්නේ අපි දන්නවා ඕගොල්ලන්ට ඇතුළේ ඉඳන් ඕකට ෆයිට් කරන්න බෑ කියලා ඒ හින්දා එළියේ ඉඳන් කවුරු හරි ඒකට ෆයිට් කරනකොට ඒක හාන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න අපි මේ ෆයිට් කරන්නේ අවංකව වැඩ කරන මිනිහව ගෙදර යවන්න කියලා නෙවෙයි අපි මේ ෆයිට් කරන්නේ අවංකව වැඩ කරන මිනිහගේ එෆර්ට් එකත් විනාශ කරලා දාන මේ රාජ්‍ය සේවා ආයතන වලට ඉහඳ පණුව වගේ වහලා ඉන්න දේශපාලන හෙන්චයියන්ව මේවෙන් අයින් කරන්න සහ දේශපාලනික වාසිතකා රාජ්‍ය යාන්ත්‍රණය තමන්ට කැමති විදිහට මැනිපුලේට් කරලා හසුරවන නිලධාරීන්ව මේවෙන් අයින් කරන්න කියලා තමයි අපි මේ කියන්නේ. එහෙම කරලා මේ රාජ්‍ය ආයතන කාර්යක්ෂම කරන්න එහෙම කාර්යක්ෂම කරන්න බැරි. එහෙම ගොඩ දාන්න බැරි ඒවා තියෙනවනේ පෞද්ගලීකරණය වගේ විකල්ප වලට හරි යන්න කියලායි අපි මේ එළීනක් කියන්නේ. ඒතර අපි එළීනක් ඔගොල්ලෝ වෙනුවෙන් මං කියන්නේ රාජ්‍ය සේවා ආයතන ඇතුලේ අවංකව වැඩ කරන මිනිස්සුන්ුත් වෙනුවෙනුයි අපි මේ කතා කරන්නේ. එතකොට එහෙම කතා කරන මිනිහත් එක්ක අවංකව වැඩ කරන ගියා ඇතුලේ ඉඳන් රණ්ඩු වෙලා හරියන්නේ නැහැ. ඔය රණ්ඩු වෙනව නම් රණ්ඩු වෙන්න ඕනේ. ඕක ඇතුලේ ඉන්න ඕක හාන කට්ටියත්. ඒක හරි. ඒක මම හිතන්නේ පොලිසියට CID එකටත් අදාළයි. ඒ කියන්නේ ඔය මගේ ළඟ අත්දැකීමක් තියෙනවා. ඒ මටත් ඒගොල්ලන්ටත් කියන්න තියෙන්නේ ඇත්තටම ඔයගොල්ලෝගේ ෆයිට් එක පික් කරගන්න ඕන කාට හරි CID එකේ හරි පොලිසිය හරි රෙපියුටේෂන් එක මැටර්ස් නා. රිපියුටේෂන් එක මැටර්ස් නම් මෙන්න මෙහෙම හැරිලා උඩ බලන්න. ඔව්. එතකොට ඔයගොල්ලන්ට පේනවා කාගෙන්ද රිපියුටේෂන් එක බැරි කියලා. ඔව්. මේ පහළ ඉන්න ගොඩක් අය සම්බන්ධයෙන් හරි නිකන් එක බ්‍රෂ් එකකින් ඔක්කොම පේන් කරනවා වගේ එකක් නෙමෙයි. තමන් අවංක නම් ඔය අවංක කෙනා ගැන නෙවෙයි අපි කතා කරන්නේ. ඔයා තනියම නෑ මේ මං ගැන නෙවෙයි කියලා ඔයා නිදහස් වෙන්න. හැබැයි මැජොරිටි එකක් ඉන්න ඔයාලට උඩින් ඔයගොල්ලන්ට කතා කරන්නවත් ලියන්නවත් ඉන්වෙස්ටිගේට් කරන්නවත් හිතන්නවත් බැරි ලේයර් එකක් ඉන්න ඔයගොල්ලන්ට නමක් කිව්වම ලියා ගන්නවත් බැරි ලේවල් බැරි ලෙවල් එකේ කට්ටියක් ඉන්නවා ඔයගොල්ලන්ට මේ හයිලි කරප්ටඩ් ඉතින් අපි කතා කරන්නේ ඒගොල්ලෝ ගැන ඉතින් ඒ හින්දා හරිනම් ඕගොල්ලෝ ඕගොල්ලෝ ඒගොල්ලත් එක්ක එතුල අපි එක්ක ෆයිට් කරනවද එහෙම නැත්නම් අපි එක්ක එතුල ඒගොල්ලොත් එක්ක ෆයිට් කරන්න ඕගොල්ලන්ට බෑ රස්සාවල් නැති වෙනවා ඒ හින්දා නියුට්‍රල් සද්ද නැතුව මේක තියා බලාගෙන කියලා තීරණය කරන්න ඒ කියන්නේ හරි සරල කාරණයක් ඒ කියන්නේ හැමදෙස්සෙම අපි එක්ක පැටලෙන්නපා රාජ්‍ය සේවයට බයිනවා කියලා ඊට මේ තාම ඉවර නෑ බන්දුලුගුණවත්තුගේ තව කැලලක් තියෙනවා මේ ගන්න එළියට ණයපොලී ගෙවීම සහ සංවර්ධන කටයුතු සඳහා වැය කරන්නේ දේශීය හා විදේශීය වශයෙන් ලබාගත් ණය මුදල් බවද අමාත්‍යවරයා පැවසීය. එවැනි තත්ත්වයක් තුළ රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්නේ කෙසේද යන්න උද්ඝෝෂකයන් පෙන්වා දිය යුතු ඇතැයිද අමාත්‍යවරයා පැවසීය. එමත්තුමා ඕකම ගිහිල්ලා ඔය ගැම්මෙන් අහන්න මේ එහෙම දියෙද්දී වැටුප් වැඩි කරන්නේ කෙසේද කියලා ජනාධිපතිතුමා පෙන්වා දිය යුතු
ඒ වුණාට රනිල් මම නෑ ඒක නැවත අවධාරණය කරන්න වැදගත් වෙන්නේ පහුගිය අයවැයේ දීපු ප්‍රධාන පොරොන්දු 25න් ඉටු කරලා තියෙන 3යි හරි බිලියන 49යි ගණක පොරොන්දු වෙලා බිලියන පොඩි ගණකල බිලියන 45ක් විතර දීපු පොරොන්දු ඉෂ්ට කරලා නැහැ එතකොට මේ රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම පවා එහෙම හැබෑ නොවන හීන නාට්‍ය දෙවසක් බවට පත් වීමට ලොකු ඉඩක් තියෙනවා අන්න ඒ හිඳයි මේ දිහා විමසිලිපත් වෙනවා ඔකත් එක්ක මේ මොකද රනිල් වික්‍රමසිංහ කියන්නේ කවදාවත් දේශපාලන පාඩම් ඉගෙන ගන්න මිනිහෙක් නෙමෙයි කියන්නේ ඕක ඇත්ත වෙනවා නම් තව හොඳ උදාහරණයක් රනිල් කියන්නේ සාමාන්‍යයෙන් ආණ්ඩුවක් ගත්තාම පඩි එහෙම වැඩි කළලා දෙන එහෙම එකක් තියෙනවා යගය වැයවල හැබැයි කවදාවත් ඔය දැන් ඔය පඩි වැඩි කරන්නේ අපිට ආදරයට නෙමෙයි නේ පුළුවන් එන්න ඡන්ද ටාගට් කරලා කවදාවත් රාජ්‍ය සේවක ඔය මිනිස්ස ඡන්දකට ගේවා රනිල්ට දෙනවා දුවන්න හැමදාම තැපැල් ඡන්ද ප්‍රතිඵල එන්නේ අනිත් පැත්තට හරිද ඒ කියන්නේ ගිය පාරත් රුපියල් 12500ක් විතර පඩි වැඩි කරලා දීලා ආණ්ඩුව නැති කරා ඒ කියන්නේ ඡන්ද බලාගෙන ඔය කරන වැඩේ අපරාධ රටේ ආර්ථිකෙත් නැති කරගෙන රටේ බදු ගෙවන්නන්ට අතිවිශාල අමතර බරක් පටවලා අඩුම ඉතින් එයා බලාපොරොත්තු වෙච්ච වැඩේ වතිලා නේද ඒ කියන්නේ අඩුම ගානේ මෙහෙම කරන්න පොරොන්දුවක් ගන්න රාජ්‍ය සේවකයින් නෑ මං කියන්නේ මොකක් හරි සිස්ටම් එකක් හදාගෙන ඡන්ද දුන්නේ කාටද බලාගන්න මොකක් හරි ක්‍රමයක් හදාගෙන එයාට විතරක් පඩිය වැඩි කළාද නෑ ඒක මෙහෙම එකක් තියෙනවා ඒකට දැන් අපි කියන්නේ නෑ ඔයාට පඩිය වැඩි කළාම පඩිය වැඩි කරලා ඡන්ද දෙන්න ඕනේ කියලා නෑ නෑ ඒක කියන්නේ නෑ අපි මේ කියන රනිල්ද රනිල්ද මේකේ කතා කීපයක් කියනවනේ මිනිස්සුන්ට කියනවා රනිල්ටත් කියනවා මේක මේ රනිල්ද කියන එක ඔයා හොව වැඩි කරාට ඔයා හොව වැඩි කරාට ඡන්ද හම්බෙන්නේ නෑ මිනිස්සුන්ට අපි කියනවා පඩි වැඩි කරුම් කලේට ඔයා ඡන්ද දෙන්නේ නෑ ඔයාගේ දේශපාලන නිදහස ඔයා පාවිච්චි කරලා හොඳ බොක්කමක් කරන්න අනිත් අපි එහෙමම අනිත් පැත්ත හැරිලා රනිල්ද කියනවා ඔයා මොකද පොරොන්දුවක් ගන්න නැත්තවා පඩි වැඩි කළාට වැඩක් වෙන්නේ නැහැ. අනික ඔය යහපාලන ආණ්ඩුවේ මචං රුපියල් 10000ක පඩි වැඩි කළා ඉතල ඒ 10000ක නෙමෙයි හසා ඇත්තටම 10000ක් වැඩි කරලා ඊට පස්සේ ඒක කොටස් දෙකක වශයෙන් අන්තිම කාලේ තව වැඩි කළා. තව 2500ක් වැඩි කළා. 2500ක්. ඒ 10000කින් වැඩි කරපු එක සෑහෙන කාලෙකින් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කරපු ලොකුම පෝෂන් එක ඔය කියන්නේ. සෑහෙන කාලෙකින් එහෙම පඩි වැඩි කරපු මහින්ද ඉස්සර පඩි වැඩි කරලා රුපියල් 300කින් 400කින් 500කින් ඊට පස්සේ අර ජීවනාංක දීමනාව කියන එක ගණන්ල තුන. එතකොට හැම අවුරුද්දෙම ජීවන වියදම ඉහළ යාම එක්ක බලලා රුපියල් 1725යි 72යි වගේ ගන්න. ඒව පඩි වැඩි වීමක් තමයි වෙමින් තිබුණේ. එච්චරත් නෑ මං හිතන්නේ. ජීවනාංක දීමනාව රුපියල් 1000යි වගේ සීමාවයි තමයි හිතන් තියෙන්නේ. ඔය 10000කින් පඩි වැඩි කිරීම ටික ලොකු. ඔය 10000 මතකද? 10000 මුලින්ම එන්නේ 10000න් පඩි වැඩි කිරීමේ කතාව ඉස්සරහට එන්නේ සරත් වංශේකගේ ඡන්ද පොරොන්දුවක් විදියට. සරත් වංශේකගේ ජනාධිපතිවරණ මේ 2010 ජනාධිපතිවරණදී මේ පැත්තෙන් ආපු ප්‍රධානම ඡන්ද පොරොන්දුවක් තමයි අපි ආණ්ඩුව ආවම 10000කින් පඩි වැඩි කරනවා කියලා. එතකොට ඇහුවා කොහොමද පඩි වැඩි කරන්නේ කියලා. ඒකට එහෙම උත්තරයක් තිබ්බේ නැහැ. අපි ඇවිල්ලා කොහොම හරි පඩි වැඩි කරනවා කියලා තමයි කිව්වේ. මේ කොහොම හරි 2000 කරන්නම්කෝ. 2015ත් ඇවිල්ලා ඒක ඒ දීපු පොරොන්දුව විදිහට පඩි 10000කින් වැඩි වුණා. ඊට පස්සේ ඉතින් රාජ්‍ය සේවකයෝ ওই පඩිය අරගෙන හොඳට ගොඩක් දේවල් කරගෙන අනිත් පැත්තට ඡන්ද දුන්නේ දැන්. රණී බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැහැ ඕකේ. මේ සැරේ නම් අවුලක් වෙන්නේ නැහනේ. ඡන්දයක් නැහැ. ඡන්ද තිබුණොත් ද ඒක බලා ගන්න ඕන. කොහොම ප්‍රශ්න තියෙන්නේ නේද? කොහොම ප්‍රශ්න තියෙන්නේ? ඡන්ද දෙයක් නැත්නේ. මේ එහෙනම් ඔය 20000 හම්බෙන්නේ නැහැ ළමයි වල ගෙදර යන්න. වල ගෙදර යන්න. මේ ඔකට යන්න කලින් මේ ඡන්දේ නැහැ කියලා කියපු නේද? මේ මම මඩත් ඔක මතක් වුණා. මැතිවරණ කොමිසම කෝටියකට වැඩි භාණ්ඩ තොගයක් විනාශ වෙන්න දීලා කියලා නිවුස් එකක් තියෙනවා. මැතිවරණ කොමිෂන් සභාව පසුගිය මැතිවරණ කිහිපයක් සඳහා නිසි සැලසුමකින් තොරව මිලදීගෙන ඇති රුපියල් 1,28,00,000ක් පමණ වටිනා භාණ්ඩ තොගයක් විනාශ වීමට ඉඩ හැරලා තියෙනවා කියලා ජාතික විගණන කාර්යාලය නිකුත් කරපු වාර්තාවක සඳහන් වෙනවා. ටෝනර්, රිබන්, මාස්ටර් රෝල්, තීන්ත වගේ භාණ්ඩ තොගයක් පාවිච්චි කරන්න නැතුව මෙහෙම තිබිලා ඒවා දැන් පාවිච්චි කරන්න බැරි තත්ත්වෙට පත් වෙලා තියෙනවා. අර ගණ්ඩ දෙයක් නැතුව යන්නේ එහෙම. වගකීම් විවුර්තන් නිශ්චය කිරීම සඳහා කමිටුවක් පත් කරලා තිබවත් කමිටු වාර්තාව ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය මැතිවරණ කොමසාරිස් සමහර මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගෙන් කළ විමසමකදී ඒගොල්ලෝ කියලා තියෙනවා. يعني ඒගොල්ලොම මේක ගැන පරීක්ෂණයක් කරගෙන යනවා කියලා. මං කියන්නේ දැන් බලන්න මේ මිනිස්සුන්ට බනිනවා. මේ බඩු අරගෙන පාවිච්චි කරන්න නැතුව නිකන් දිරලා නාස්ති වෙලා යනවා කියලා.
දැන් දෙයනේ ඡන්දවලට ගත්ත බඩු මේ මිනිස්සු මක්කට කියලා පාවිච්චි කරන්නද කෝ ඡන්ද ඔය ඡන්ද පත්‍රිකා එහෙම ඡන්ද කෝ දැනගන්නද දැන් ඒ වටනේ ටෝනර් රිබන් මාස්ටර් රෝල් තීන් තරම අර printing වලට මොන මොන හරි ඒගොල්ලන්ගේ වැඩවලට ඕන දේවල් නේ අරකට තියෙන්නේ ඉතින් දෙවිද ඡන්ද තියන්නේත් නැහැ අර වැන් කරන්න ඇති වැඩකුත් ගෙදර ගෙනියන්නේ ඒක ගෙදර ගෙනියන්නේ දැන් පරිස්සමට කියලා ගෙදර ගෙනිච්චට මොන මොන කියයි ඒක තාම කෝපේ ඉස්සෙල්ලා බයිනවා මෙතන ඉඳා ඕ ගෙදර ඉඳන් බයිනවා ගෙදර අපි මෙතනින්දම් බයිනවා කෝප් එකේ ඉස්සරහට කැදවනවා ඕගොල්ලෝ කොහොමද මේ වගේ දර ගෙනිච්ච කියලා අහන ඒවා පත්තරවල යනවා ඕ අපි ඊට පස්සේ මේ මිනිසුන්ගේ පළුව අරිනවා ඊට පස්සේ කවුරු හරි ගිහින් ඒ වෑන් මේ මිනිසුන්ව වීඩියෝ කරලා TikTok හදලා දානවා ආය රස්සාවල් නැති වෙනවා කොහෙන්ද බම් මේ වලේ හරි අපරාධ ඕගොල්ලන්ට ඕන එකක් වෙන්න කියලා ඔය ටික ගෙදර අරගෙන දුන්නේ වැඩි මොනොත් එන්නේ කෝප් එකට කියලා මොනවාරි කියන්නේ එහෙම නැහැ අඩුම ගන්නේ අපි hina වෙයි කියන ඡන්දත් නැහැ ඔන්න ගෙදර අරන් ගියා කියලා හරි අපි මේ හසා ඔය 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 අර ඔය ඉස්සල බලු ප්‍රවෘත්ති වගේම ප්‍රවෘත්තියක් ඒ කියන්නේ අද දවසේ ටිකක් මේ අනේ ෂොක් වෙච්ච ප්‍රවෘත්ති දෙකක් තියෙනවා අර අපි මුලින් අර ඔය අපි කතා කරපු එකයි මේකත් එහෙමයි මේක තමයි මේ ප්‍රවෘත්ති න්ියුස් 19 එකේ වාර්තාව වෙන එක තමයි තමන්ගේ දරුවන්ට බඩගිනි කියලා වෙන කෙනෙක්ගේ ඉඩමකින් ගස් ලැබු ගෙඩි තුනක් හොරාගත්ත පුද්ගලයෙක්ට අධිකරණයේ රුපියල් 50,000ක ඇපයක් ගෙවන්න කියලා තියෙනවා 50,000ක ශරීර ඇපයක්ද 50,000ක මුදලක් 50,000ක ඇපයක් ගෙවීමට කියලා තමයි ප්‍රවෘත්තිය වාර්තා වෙන්නේ හසා හරිද මං හිතන්නේ මුදල් ඇපයක් වෙන්න මුදල් ශරීර ඇපයක් සහ 50,000ක ඇපයක් සහ ශරීර ඇපයක් තියන කියලා ප්‍රවෘත්ති යට තියෙන්නේ කොහොම හරි 27 වෙනිදා නොවැම්බර් 27 වෙනිදා නැවතත් එයාට උසාවියේ පේනේ ඉන්න කියලා මහේස්ත්‍රාත් ප්‍රසන්න කොඩිතුවක්ව මහත්මයා නියම කරලා තියෙනවා මේකේ අර කියන දේ තමයි මේකේ සැකකරු වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ චම්පිකා ගමගේ මහත්මිය අධිකරණයට කියලා තියෙනලු දින ගණනාවක් තමන්ගේ දරුවෝ කුසගින්නේ ඉන්න එක බලාගෙන ඉන්න බැරිම තන මේ තාත්තා අහල පහල තියෙන පොඩි වත්තකට පැනලා ගස්ලබු ගෙඩි තුරක් හොරෙන් කඩාගත්තා කියලා ඒක මන්දනේ ඒක කියවන මට නම් මාරම හසා මේකෙදි මේ හොරකම සාධාරණීකරණය කරනව නෙවෙයි හරිද ඒකෙදි මේ ඒ දින්න තීන්දුවවත් ඒ කිසිම දෙයක් කරන්නේ නමුත් ඒක අතුලාන්ත දින ස්ටෝරි එක දැක්කහම ඕන මම කැමති ඇත්තටම කතා කරන්න ඒ තීන්දුවවත් නීතියවත් මොකක්වත් ගැන නෙවෙයි ඔය ගස් ලැබු ගහ අයිති කාර්ය මිනිස්සෙක් නෙවෙයිද කවුරු හරි ඔය පැමිණිල්ලක් දාන්න බෑ මචං පොලිසියට ගස් ලැබු ගහේ මගේ වත්තේ තියෙන ගස් ලැබු ගහෙන් ගස් ලැබු ගෙඩි තුනක් කඩලා ඔව් ඒක උස්සාවි ගින්නෙන් ඉච්චර දුර යන්න දෙයක්ද ඒක නෑ ඕකේ ඕකේ කියන්නේ පොඩි දරුවෙක්ගේ බඩගින්න විතරක් දාලා නෙමෙයි නේද සා පැමිණිල්ල දාන්න යනකොට අපි දන්නවනේ පොලිසියෙන් සාම ඔය පැමිණිල්ල දාලා පොලිසියෙන් ගිරන දාන්නේ කතාරලා දාපු පොලිස් මම හිතන්නේ නැහැ කියන්නේ පොලිසිය කොච්චර වුණත් ගස් ලැබු ගෙඩි තුනකට මේක එස් එක උසාවිය අරන් යන්නේ නෑ නෑ මේක ගෙනියන්න ඕන උසාවිය කියලා පොලිසිය එහෙම කියන ගන්න නෑ එහෙම කියයි සමහර විට ඔය ගස් ලැබු ගෙඩි තුන හොරකම් කරලා තියෙන මිනිස්සයාගේ ක්‍රිමිනල් රෙකෝඩ්ස් ගොඩාක්ම අප්සෙට් නා කියන්නේ කොච්චරවත් සුමානකට සරයක් ගමේ කවුරු හරි පොලිසිය ඇන්ටියක් දාන්නවා මේ මිනිහා මොකක් හරි හොරකම් කළා කියලා ඔන්න එක තරගදී පොලිසිය බුව හරියන්නේ නෑ මුව ගස් ලැබු ගෙඩි තුනට හරි දාමු ගස් ලැබු ගෙඩි තුනට හරි බුව ඇතුළට දාමු නැත්තම් මේ කරදරේ ඉවරයක් වෙන්නේ නැහැ විශාල කරදරයක් උනන්නේ ඒක. එහෙම නැත්තම් මං හිතන්නේ නැහැ ගස් ලැබු ගෙඩි තුනක් වගේ කේස් එකකට පාන් ගෙඩියක් වගේ කේස් එකකට ඒ වගේම පුංචි දෙයකට පොලිසිය ඔබ උසාවිය දක්වා අරගෙන යයි කියලා. පොලිසිය ගනල්ලා අවවාද කරලා දෙකක් කියලා නේ එහෙම කරන අපි දැකලා තියෙනවා. එහෙම ඔය ගෙවල් වල ආරවුල් ආවම ගෑනු මිනිස්සු ගහගෙන ආවම ගොඩක් කලකට පොලිසිය ඔබ උසාවියට ගෙනියන්නේ නැහැ. ඒගොල්ලෝ සමතේකට ඕගොල්ලෝ මේක කතා කරලා ඔය අධිකරණය ගෙනිච්චට පස්සේ අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් මුකුත් කතා කරන්න නැහැ නේද අධිකරණට ගෙනියන තැනයි ප්‍රශ්න තියෙන්නේ ඒක තමයි ඒ අධිකරණයට කියන්නේ ඒ ප්‍රොටෝකෝල් එකක් තියෙනවා පරිස්සම් කරන්න නෑ එතනින් එතනට එන්න කලින් මනුෂ්‍යත්වයේ කොච්චර සීමාවන් අපි පහු කරගෙන ඉඳලා ඇවිල්ලා තියෙන්නේ කියන කාරණේ එරිදෙන්නේ තමන්ගේ පෞද්ගලිකත්වය ඇතුලේ හිතලා බලන්න තමන්ගේ දරුවෝ තුන් දෙනාට දවස් ගානක් තිස්සේ කණ්ඩ දෙන්න දෙයක් නැතුව හිටපු මිනිහෙක් ඇවිල්ලා ඔයාගේ ගෙදර රත්තරම් බඩු ටික හොරකම් කරලා නෑ ඔයාගේ ගෙදර බත් මුට්ටිය උස්සන් ගිහිල්ලා නැහැ. ඔව්. වත්තේ නේ. ඔයාගේ වත්තේ තියෙන ඔය ගස් ලැබු ගෙඩි තුනම සමහරට ඔය අතෑරලා දාලා තිබුණත් ඔයාට ඔය ගස් ලැබු ගෙඩි තුනම කන්න හම්බෙන්නේ නැහැ. ඔය තුනෙන් එකක් දෙකක් සමහරට ලේන්නු කුරුල්ලු කන්නත් ඉඩ තියෙනවා. එතකොට එහෙම ගස් ලැබු අනික ගස් ලැබු කියන්නේ ඇට විසික් කළාම නිකන් පැලවෙන ගස් జాතියක්. නේ ඒ කියන්නේ ගස් ලැබු කියන්නේ ලෝකේ දුර්ලභ කාලයක් යන්නේ නැහැ. ලෝකේ දුර්ලභ ශාකයක් නෙවෙයි. ලෝකේ දුර්ලභ ශාකයක් නෙවෙයි. එහෙම නෙවෙයි. මේ ඒ ගස් ලැබු ගෙඩි තුනකට හරි වාට තරහ ගිහිල්ලා වා තරහට පොලිසිය ගියා වෙන්න පුළුවන් පොලිසිය දෙති තිබුණා
ආපහු හැරෙන්න. පොලිසියද තිබුණා. ඔව් මෙච්චරක් ගෙනාවම ඇති කියලා නේ. නැස අපි මෙයාට අවවාදයක් කරලා යවමු. හැබැයි ආයි පලාතේ આવොත් එහෙම මම උසාවි ගෙනියනවා. ඒක එතනදී නැවත හැරෙන්න තිබුණා. උසාවියේදී නැවත හැරෙන්න තිබුණා. මම කියන්නේ මේ ගස්ලබ පිටිදී අයිතිකාරයන් බං උසාවියේදී නැවත හැරෙන්න තිබුණා නෑ මම පැමිණිලි ඉල්ලාස් කර ගන්නවා කියලා. එහෙම ඔයාට ඔයාගේ මනුස්සත්වය ඔයාටම ලිට්මස් පරීක්ෂාවට ලක් කරගන්න අවස්ථා තුනක් ඔයා පහු කරලා තියෙනවා. ඒ අවස්ථා තුනේම ඔයා මනුස්සත්වය නොවන වෙනත් යමක් තෝරගෙන දිනවා. වෙනත් යමක් ඔයා වෙනත් යමක් බව ඔයා ඔප්පු කරලා දිනවා. මං කැමති මේ වගේ කාලයක මිනිස්සු අතිශයින් අමාරු ජීවන රටාවකට වැටලා තියෙන කාලෙක පඩි අරගෙන ලයිට් බිල ගෙවලා ට්‍රාන්ස්පෝර්ට් වලට ගෙවලා ළමයින්ව ඉස්කෝලේ යවුවාම සුමානෙකට වඩා කන්නේ මොනවද කන්නේ කොහොමද කියලා හිතා ගන්න බැරුව මිනිස්සු ලත වෙන කාලෙක ඔයාට අර මිනිහට තමන්ගේ ගස්ලබු ගෙඩි තුන වෙනුවෙන් දඬුවම් කිරීමේ උද්දච්චභාවය කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා නම් ඒ මිනිහගේ ළමයින්ගේ බඩගින්න ගැන හිතලා ඔයාට ඔයාගේ ජීවිතේකට තව සෑහෙන්න රීඉන්වෙන්ට් කරන්න තියෙනවා මිනිස්සෙක් වෙන්න තව සෑහෙන්න තියෙනවා කියලා මට හිතෙනවා සහ හසා මම මේ මේක මේ කතාව ආවේ මේ මංජුගේ පොඩ්කාස්ට් එක මේ අන්තිමට ගියපු පොඩ්කාස්ට් එක ඒක බලන්න මේ ඒක නිතර නිතර එළියේ තියෙන කතා බහක් තමයි මචං මේ මේ රට හදන්න නම් තදින් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. කියන්නේ නීතිය තදින් නෙමෙයි නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ නීතිය කිසිම වෙලාවක නැමෙන්න නැතුව ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා කතාවක් තදට එස්ටැබ්ලිෂ් වෙලා තියෙනවා. ඒකම ස්ලෝගන් එක කරගත්තු පොලිටිකල් පොලිටිකලි වැඩ කරන කණ්ඩායමුත් ඉන්නව ගොඩක්. එතකොට ඒකේ ප්‍රධාන එකක් තමයි විශේෂයෙන්ම ඒක සාමාන්‍ය තත්ත්වයන් යටදී අපි ඉල්ලන්නේ ඒකම තමයි. ඒකම තමයි. හැබැයි හිතන්න මේ වගේ වෙලාවකදී කියන්නේ නීතිය හැදිලා තියෙන්නේ මිනිස්සුන්ටනේ හැමතිස්සෙම. එතකොට මේ ක්‍රයිසිස් කියන්නේ දැන් අපි ඉන්නේ විශේෂ තත්ත්වයක රටක් විදියට. මේ ක්‍රයිසිස් එකක් වෙලාවේදී නීතිය හරි ෂාප් කියන්නේ නීතිය පොතේ තියෙන විදියට නීතිය ෂාප් ක්‍රියාත්මක කරනවා නම් මේ රට ගොඩ දාන්න බෑ. මේක එනා කීයකට යන්නේ. අර අපි ඔය පනත් ගේන කොටත් කියන්නේ මේ වෙලාවේ සප්‍රෙෂන් අඩු හිර කිරීම අඩු කරන්න. අඩු කරන්න. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ ඔයා හිතන්න අපි මේ මේ මංජුගේ පොඩ්කාස්ට් එකේ ආපු හොඳ කොටසක් මං හරි කැමති ඒ කොටස සම්බන්ධයෙන් කියන්නේ එතනින් මිනිස්සුන්ට බලන්න පුළුවන් නම් මේ මේක සම්බන්ධයෙන් දැන් මේ වෙලාවේ ලංකාවේ 150කට 60කට වැඩි ප්‍රමාණයක් ක්‍රිබ් එකේ හරිද මේ ක්‍රිබ් එතකොට ක්‍රිබ් එකේ හැමෝම ඉන්නවා ඒකේ ඔව් ක්‍රිබ් එකේ බ්ලැක් ලිස්ට් වෙලා ඉන්න අපි එහෙම කියමු හරි එතකොට ඒ වගේ අයට දැන් එතකොට සාමාන්‍යයෙන් ඒකේ තියෙන ප්‍රෝටෝකෝල් එක රන් කරොත් අවුරුදු 5ක් යනකම් ආපහු නේද මුල්‍ය ගනුදෙනු කරන්න බෑ ණය ගන්න බෑ නෑ එහෙම නෙමෙයි වුණේ නෑ ඒ ණය ගෙවනකම් ගන්න බෑ ඉන්නවා නම් ඒවා ක්ලියර් කරනකම් හරි ඒ කියන්නේ තව ණයකට යෑමේදී අපහසුතාව ගොඩකට මුහුණ දෙන්න සහ මේ ක්‍රිබ් එකේ ඉඳලා ක්‍රිබ් එකේ වාන හරි ගෙවන්න තියෙන එකක් ගෙවුවොත් ගෙවලා මාස 3කින් ඔයාගේ නම ක්ලියර් කරනවා ක්ලියර් කරනවා තමයි තියෙන්නේ හරි හැබැයි ඉතින් ගෙවන්න බැරි හින්දානේ ක්‍රිබ් එකේ ඉන්නේ එතකොට කොහොමද ගෙවන්නේ එතකොට ඔයා හිතන්න මම හිතන්නේ පරණ නීතියම නම් ඒකට අදාළව ක්‍රී මොකක් හෝ තියෙන එක හරි මොකක් හෝ කියලා කියමුකෝ තිවංග. එතකොට මේ මොකක් හෝ එක ඒ විදිහට නම් ක්‍රියාත්මක වෙන්නේ මේ වෙලාවේ ඒ නීතිය ක්‍රියාත්මක කිරීමෙන් මේක ගොඩ එනවද? මේ ක්‍රයිසිස් එක තවත් වර්ස් තැනකට අරන් යන්නේ. එතකොට ඔයා හිතන්න හෙට සුපම දැන් මේ 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 අර අපි හැමතිස්සෙම කතා වෙන එකක් තියෙනවානේ මේ ක්‍රයිසිස් එකට හැම ලේයර් එකක්ම මගේ කියන්නේ ක්‍රයිසිස් එකට රියැක්ට් කරන්න පහළම ලේයර් එක වෙන්න පුළුවන්. හැබැයි මේ කරප්ෂන් එන්ටර්ටේන් කරපු මේ පොලිටිෂියන්ලා පාර්ලිමේන්තුවට ආවපු මිඩල් ක්ලාස් එකේ මේ කරප්ෂන් වලට මැදදි මම කියන්නේ පගාව පොඩියට හරි දීපු මේ හැමෝම මේ 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 පද්ධතිය නඩත්තු කරලා තියෙනවානේ. එතකොට ඕගොල්ලොන්ට ඕගොල්ලොන්ගේ අර අර බුදුහාමුදුරුවෝ කිව්වා වගේ ඔබේ කර්මය තමයි මේ පිටිපස්සෙන් එන්නේ. එතකොට මේ ඔබ මූණ දීමට નિયમિત يعني දැන් හෙට ඔබේ අතේ තියෙන එක කවුරුරැ දැන් දුවනවා නම් ඔබ කාලාන්තරයක් තිස්සේ ගත්ත දේශපාලනික වැරදි තීන්දුව වල ප්‍රතිඵල වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඒ එතනට يعني අපි හිතමු හෙට ඔය වගේම කණ්ඩ නැති මිනිස්සෙක් ගිහලා සුපර් මාකට් එකක තියෙන කෑම උසගත්ත කියලා. එතකොට ඒක සුපුරුදු පරිදි දෙරණේ ප්‍රයිම් ටයිම් නිවුස් එක කරගෙන ඒකට ලොකු ඒ කියන්නේ මේ මනුස්සයට දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙන එකද මේ වෙලාවේ වෙන්න ඕනේ. ඊට වඩා ඒ කියන්නේ නීතිය නවන්න කියන එක නෙවෙයි. හැබැයි නීතිය තදින් ක්‍රියාත්මක කිරීම කියන එකෙන් මේ රට ගොඩ යයිද? ඒක තව දුරටත් තව පැනික් එකක් හදයිද? මම දන්නේ නැහැ. මේක හරි ඕපන් මේ විවෘත දැනක ඉතුරු කරන් තව අනික ඒකේ අපිට ඔක ගැන කතා කරන්න හිතන අනිත් පැත්ත තියෙන්නේ ගස්ලබු ගෙඩි තුනට නැමෙන්නේ නැති නීතිය. ඒක තමයි. ඊට වඩා ලොකු ලොකු ඒවාට නැමෙනවා. ඒක ගස්ලබු ගෙඩි 50,000යි. නමුත් ඊට වඩා ලොකු දේවල් වලට නැමෙනවා. අලි සබ්ද්‍රහීම් තාම පාර්ලිමේන්තුවේ. ඒක තමයි.
එහෙම නැමෙන නීතිය මේ සහ එතන දස්ලපු ගෙඩි තුනට අපිට නමා ගන්න බැරිද? අනික අනික කියන්නේ මෙතනදි මේ කියන්නේ මේ නීති විරෝධී වැඩවලට ඉඩ කඩ ඉතුරු කරන්න මේ මේ කියන එක නෙමෙයි. හොරුම එන්ටර්ටේන් කරන්න කියන එක. මේ වෙලාවේ මානුෂීය කොටසක් මේකට කියන්නේ නීතිය හරි ඩ්‍රයි නේ. ඒක නීතියේ පැත්තේ තියෙනවා බ්‍රුනෝ. ඒ වගේම මේක අපි කාලාන්තරයක් කිව්ව දෙයක් තමයි දැන් මේ වෙලාවේ මේ ක්‍රයිසිස් එකේදී ඕක මධ්‍යම පාන්තිකයින්ට දැනෙන්නවත් එක්කම මේක ටිකක් යට පෙළට තිබුණට වඩා තවත් දරුණුවට දැනෙනවානේ. ඒ කියන්නේ පොඩ්ඩක් උඩලේක හිටිපු කෙනෙක්ට තමන්ගේ ලයිෆ් ස්ටයිල් එකේ මොකක් හරි දෙයක් කමිට් කරන්න වෙනවා නම් අර පහළම ලේයරේකේ හිටියයිට කමිට් කරන්න වෙන කණ එක හරිද? මම කියන්නේ අපි හැම වෙලාවෙම කිව්ව දෙයක් තමයි මේක වෙලාව තමන්ගේ අල්ලපු වැටේ අල්ල තමන්ගේ යහපැතේ ඉන්න මිනිහ කාලාද බීලාද කියලා හොයලා බලන්න වෙන. මම කියන්නේ රජය තමන් වතාරිනවා නම් රටේන දේශපාලකයෝ තමන් වතාරිනවා නම් හරිද? අපි වෙනුවෙන් වග වෙන්න ඕන මිනිස්සු අපි වතාරිනවා නම් මම කියන්නේ මිනිසුන්ගේ මානුෂීය වගකීමක් තියෙනවා. ඒක මිනිස්සු විදිහට අපි ඉපදෙනකොටම අපිට ලැබුණු දෙයක්. අපි දිහා බලන්න අපිට තමන් වගකීම ගන්න. හරිද? මන්දනේ මට මුලින්ම දැනෙන එක ඒක. අපිට මීට වඩා මානුෂීය පැත්තකින් සමහර ප්‍රශ්න දිහා බලන්න පුළුවන්. ඒ කියන්නේ හසා අපේ පර්ස් එකට රිංගලා හොරකම් කරලා ඒක රෝල් කරලා අපිට කන පැලෙන්ඩ දෙකක් දීලා නේ උන් දිහා අපි බොහොම ඔළුව පාත් කරලා නිකම් වගේ බලාගෙන ඉන්නකොට අහිංසක මිනිස් මන්දනේ මට මේ ප්‍රවෘත්ති දැක්කම මට හිතුනේ ඉතින් තාත්තා කෙනෙක්. තාත්තා ඒ තාත්තර තියෙන අන්තිම ඔප්ෂන් එක වෙන්න ඇති හොරකම් කරලා මේ ස්ටෝරිය මත පදනම් වෙලා මම කියන්නේ මේක ඇතුළේ කොහොමද දන්නේ මේ පුද්ගලයාගේ. දන්නේ නැහැ නමුත් report එකලා දීදී අපි කතා කරමු. ඒ තාත්තර තියෙන අන්තිම ඔප්ෂන් එකනේ. දැන් ඕක එකම නිවුස් එක නෙවෙයි. ඔය වගේ නිවුස් ඕන තරම් තියෙන්න පුළුවන් ඇත්ත කතා තියෙන්න පුළුවන්. කතා තියෙන්න පුළුවන්. ඉතින් කියන්නේ ඔතන වැදගත් කාරණාව වෙන්නේ අපිට පුළුවන් වෙන්න ඕනේ විශේෂයෙන් මේ වගේ ක්‍රයිසිස් එකක් මැද්දේ ඉන්නකොට කොහොමද ක්‍රයිසිස් එකකට මිනිස්සු ෆේස් කරනකොට එතිකල් කෝඩ්ස් සදාචාර සීමා නෛතික සීමා රෝම ගලෝගෙන මිනිස්සු යනවා. මොකද සර්වයිවල් ගේම් එක කියන්නේ වෙන එකක් සොසයිටි එකක. ඒකයි අපි මේ ගාර සෙල්ෆිෂ් ආර්ථිකය හදලා සමාජීය සංස්ථාව බිල් කරලා දේශපාලන සංස්ථාව පිළිවෙලට හදලා එක එක පිලර්ස් උඩ තමයි මේ අපි මේ දැන් බලාපොරොත්තු වෙන යහපැවැත්ම තියෙන මිනිස්සුන්ගේ. මේක රඳව ගන්න තමයි හොඳ ආර්ථිකයක් හොඳ දේශපාලන පදනමක් එහෙම රටකට ඕන වෙන්නේ. ඒව ඔක්කොම බිඳ වැටුණට පස්සේ බිමට කඩාගෙන වැටුණට පස්සේ මිනිස්සු අතර තියෙන සම්බන්ධකම් වල ඒ සදාචාරවත් එහෙම එතිකල් කෝඩ් එකකට අනුකූල සම්බන්ධයක් මේන්ටේන් කරනවා කියන එක වගකීමක් මිනිස්සුන්ට නැහැ. ඒක ඔතොරිටේරියන් දිහාවකට යන්නේ. ඔව් නෑ ඒ කියන්නේ ඕකෙම තමයි දැන් ඇයි ඉන්ඩිවිජුවල් කෙනෙක් මේ සමාජයේ විසින් යෝජනා කරන එතිකල් කෝඩ් එකකට අනුව ජීවත් වෙන්නේ. සාමූහිකයකින් තියෙන බෙනිෆිට් එක. සාමූහිකයෙන් තියෙන බෙනිෆිට් එක. සමාජයෙන් මට බෙනිෆිට් එකක් හම්බෙනවා නම් මම සමාජය වෙනුවෙන් සදාචාර විරෝධී නීති විරෝධී වැඩ කරන්න නැතු ඉන්නවා. සමූහයේ යහපැවැත්ම වෙනුයි මම ඒක කරන්නේ. සමූහයේ විසින් මට පෙරලා රැකවරණයක් ඇෂුරන්ස් එකක් හම්බෙනවනම් සමූහයේ විසින් නැත්නම් සමාජයේ විසින් රට විසින් මගේ ජීවිතේ පවත්වගෙන යන්න අඩුම ගන්න මට බයාලි සෙවයි වෙන්නවත් කිසිම ඇෂුරන්ස් එකක් දෙන්නේ නැති සිටුේෂන් එකක් ඇතුලේ ඇයි ඉන්ඩිවිජුවල් සමූහයේ සම්මුතියට වගකියන්නේ? ඒ අයකින් ගැලවිලා එතකොට එළියට යනවා. අන්න ඔය තැනදී අපිට හම්බෙනවා වෙනදට වඩා වෙනද හොරකම් කරන්නේ නැති මිනිස්සු හොරකම් කරන්න පටන් ගන්නවා. වෙනද වංචා කරන්නේ නැති මිනිස්සු වංචා කරන්න පටන් ගන්නවා. වෙනදට වයලන්ට් වෙන්නේ නැති මිනිස්සු වයලන්ට් වෙන්න පටන් ගන්නවා. වයලන්ස් ට්‍රිගර් වෙන්න පටන් ගන්නවා. අන්න ඕක තේරුම් ගන්න ඕනේ සමාජ සංස්ථාවක් හැටියට. ඒක තේරුම් අරගෙන ඒක ඇබ්සෝබ් කරන්න පුළුවන්. ඒ පීඩනය ඇබ්සෝබ් කරන්න පුළුවන් ඇබ්සෝබන්ස් උරා ගැනීමේ ආකෘති හදන්න ඕනේ. ඒ පීඩනය ගලා බසින්න පුළුවන් මංමාවත් හදලා දෙන්න ඕනේ. එතකොට එතෙන්දි තමයි වැදගත් වෙන්නේ සෝෂල් මීඩියා වගේ එකක් වාරණය කරන්න පාලනය කරන්න යන්නේ නැතුව මිනිස්සුන්ගේ පීඩනය ඒ සෝෂල් මීඩියා ඇතුළේ රිලීස් කරගන්න ඉඩ ඉතුරු කරන එක. ඒ කතා කිරීමේ නිදහස වගේව සමාජයට යහපත් විදිහට බලපාන්නේ අන්න එතනින්. මොකද කතා කිරීමේ නිදහස තිබුණාම මිනිහෙක් අතින් පයින් කරන්න හිතෙන වැඩක් අතින් පයින් කරනවා වෙනුවට කටින් විතරක් කරලා නිකන් ඉන්නවා. ඒක ඒක හොඳ තත්ත්වයක්. ඒක තමයි කියන්නේ ඒ ඕගොල්ලෝ අපි මේ කියන්නේ දැන් මේ වෙලාවේ දේශපාලනය කරමින් ඉන්න එක කාලාන්තරයක් තිස්සේ ඕගොල්ලෝ ඈන් කරගත්තු ටික තමයි මේ දැන් බෙදමින් මිනිස්සු ඕගොල්ලොන්ව සෝෂල් මීඩියා වල ට්‍රෝල් කරනවා නම් සෝෂල් මීඩියා වලට ඕගොල්ලෝ කුණුහරුපෙන් බැනුම් අහනවා නම් එහෙම නැත්නම් සෝෂල් මීඩියා ඇතුලේ ඕගොල්ලොන්ව කියන්නේ ඕගොල්ලොන්ට ඉහ ගහන්න බැරි වෙන්න විවේචනය වෙනවා නම් ඒ ඕගොල්ලෝ කාලයක් තිස්සේ ඈන් කරපු එතකොට ඒ ඒ ඒ ඒ තමයි අර හසා කිව්වා වගේ එක කුෂන් එක කරන්න දෙන්නේ ඔයගොල්ලොන්ට කුෂන් එක විය යුතු වෙනවා. ඒතර සමාජයේ තව ලේයර්ස් ඉන්නවා මේ කුෂන් එක වෙන්න වෙන. ඔව් ඔබේ ගෙදරට පැනලා හොරකම් කරපුවම සද්ද නැතුව බලන් ඉන්න වෙන පිරිසක් හැදෙන්න නියමිතයි අනාගතේදී. මොකද
ඒ කියන්නේ මේ තියෙන සෝෂල් ඩිස්ට්‍රප්ෂන් එකේ මේ තියෙන අර්බුදකාරී තත්ත්වය අර කිව්ව වගේ කුෂන් කොහරි දෙන්නුනොත් එහෙම නැත්තම් මේක නීතියෙන් පාලනය කරන්න යනවා කියලා කියන්නේ මේක පාලනය කරන්න වෙන්නේ පාලනය කරන්න ඊගාවට පාවිච්චි කරන්න වෙන්නේ අවි ආයුධ විතරයි. ඔව් මොකද මේ කියන්නේ මිනිස්සුන්ව කටින් කියලා නවත්ත ගන්න බැරි තරකට මිනිස්සු වෙන මොකද එකක කරගන්න බැරි තරකට බැරි තරකට නෝ මොකද මිනිස්සුන්ට තමන්ගේ ඩයලොග් එක මේන්ටේන් කරගන්න තැනක් නැහැ සමාජ මාධ්‍ය ටිකත් වාර්ණය කරනවා මිනිස්සුන්ට තමන්ගේ ආර්ථිකය පවත්වාගෙන යන්න විදිහක් නැහැ මිනිස්සුන්ට විශ්වාස කරන්න කිසිම තමන්ට ඉහලින් විශ්වාස කරන්න පුළුවන් ආයතන පද්ධතියක් නැතුව වෙනවා ඒතකොට මිනිස්සු කැලේ ජීවත් වුණා වගේ තනි තනියෙන් තමන්ගේ සර්වයිවල් එකට ෆයිට් පෙට් කරන්න පටන් ගන්නවා අන්න එතකොට අපි කියන්නේ රටක් ඇනාකීකකට යන්න පුළුවන් තැන එන්නේ ඒ අනවශ්‍ය තැන්වලදී අනවශ්‍ය විදිහට මිනිස්සුන් සප්‍රෙස් කරන්න පටන් ගත්තා. ඒ සප්‍රෙස් කරන්න පටන් ගත්තාම මිනිස්සු අනිත් පැත්තෙන් ඒ ආයතන පද්ධතිය ඔප්‍රෙස් කරන්න පටන් ගන්නවා. ඒක ඔය සරල දේවල් තේරෙන්නේ නැතුව නම් සරල ඉක්වේෂන් එක තේරෙන්නේ නැත්නම් මේ වෙලාවේ පොලිටික්ස් කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි අපි දිගටම දිගටම කියන්නේ ඔය සමාජ ආරක්ෂණ පනත කියලා කියන්නේ සිය සමාජ ආරක්ෂණ පනත වෙන්න පුළුවන් අලුත් ඒටි එක වෙන්න පුළුවන් අර සියතින් ගැල සිඳ ගැනීමක් කියලා කියන්නේ තමයි එහෙම එකක් මට පේන මානේ ඒකට ඒ කියන්නේ ඒක ඔච්චර පෙනිපෙනිත් ඕක කමන්නේ අර කොහෙද යන්න නැයි රෙද්දා සෙදා ගන්නවා වගේ කියලා හිතනවා නම් හා කරන්න අපිත් බලන් ඉන්න නේද මේ ඔව් සාගරේක මොකක් තියෙනව නේද හදිසි කියන්නේ ඒකයි මගේ හිතට ආපු අදහසක් දැන් මේ හෙටින් එළඹෙන මාසේ ලංකාවට හරි මේ ආකර්ෂණීය මාසයක් වෙන්න නියමිතයි. පින්බර මාසයක් නේ? පින්බර මාසයක්. නේද? ඔව් නේද මේ නොවැම්බර් මාසේ කියන්නේ. සෑහෙන සුබ දේවල් එදිලා තියෙනවා. ඔව්. කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ජන්මදිනය. ඒ උපන්දිනය අපිටනේ උපන්දිනය. එයාලට තියෙන ජන්මදිනය. ජන්මදිනය. මගේ යෝජනාවක් තියෙනවා මේ ඒ කියන්නේ පොහට්ටුවට දැන් පොහට්ටුව කරන එක අලනේ. හරිද? ඔව්නේ. ඔව් ඉතින් පිළිගන්න බෑ. අලන කරන ගල වෙනවා. එතකොට මගේ යෝජනාවක් තියෙනවා පොහට්ටුවට මේ වෙලාවේ ඔන්න ඔය ජන්මදිනය අති උත්ක අඩුම ගානේ සතියක් දෙකක් සමරන්න. එක එක විදිවලට පාටියක් දාන්න. කේකුත් කපන්න. ඒ කියන්නේ චිචි සහ අලුත් ඒගොල්ලෝගේ කුඩා પરම්පරාව ඉන්නේ. ඒගොල්ලොත් එක්ක ඔයාලගේ අතල් ගන්න කවන්න යාලා. ඔව් ඒකත් කරන්න. ජාන මේ මහින්ද මහත්තයාට පොඩි අඩියකුත් ගහන්න දෙන්න. හරිද? ඒ පාටියත් කරන්න. හැබැයි අඩුම ගානේ දැන් ඔය කාලේනේ වැටෙන්නේ පොහට්ටුවේ සංවත්සරයත් එනවා නේද නැත්නම්? පොහට්ටුවත් හැදෙන්නේ කොහොමද මේ මාසේ? ඒකයි ඉතින් මේ තව ඉතින් සමරනවා නම් ඒක බෑ සමරන්න. මේ හත්වෙනි ජනාධිපතිගේ දිවුරුන් දීම ඒ ඡන්දෙ තිබුණේ මේ මාසේ මොකද කියන්නේ? කියන්නේ ඔකට අල්ල ගන්න පුළුවන්. එහෙනම් ලංකාවේ යුද්ධය අවසන් කරන්න ඕනේ කරන ජනාධිපතිවරයා උපන් මාසය. එතුමා නේද ලංකාවේ ගල්ල්ලපු ජනාධිපතිතුමා පත්වෙච්ච මාසය. අසේ ඔය ඔක්කොමත් එකට අර විදිහ පාටි ටිකක් තව විදිහකට මචං සමුළු ටිකක් ජන්මදිනය වෙනුවෙන් සහ ඒ පරණය අනුස්මරණය කරන්න කියන්නේ අර සාගර කියාගෙන ඉන්නේ අර කියලා ලයින් එකක් මචං පොහට්ටුව තමයි වැඩිපුරම වැඩ කරපු එක කියලා අන්න ඒ ලයින් එක කරලා තියෙන වැඩිපුර ඔව් ඒක පොඩ්ඩක් මේව කරන්න ඉස්සරහට ගන්න පුළුවන් අපි ඒකට කතා කරමු මේ ඔහොම කරලා පින්කම් මාලාවක් සංවිධානය කරත් මොකෝ ආ ඒක හොඳ නේද සපුරා නිකන් සෙත් පිරිත් සජ්ජානය කරනවා වගේ ඒක හොඳ එකක් කියලා දැන් එකපාරකුත් ගිහිල්ලා අර මේ ජනෙල් පොල්ලෙන් බහැලා ඇවිල්ලා මේ පින්කම් වලනේ නේද පින්කම් ලයින් එක තමයි තවට සැල්ලේ පන්සල්ලේ ඔව් ඒ කියන්නේ පින්කම් ලයින් එක තමයි ඇත්තල්ලේ ඒක සති දෙකක් තුනක් පුරා හරි අපි හිතමු අනුරාධපුරේ එකක් කුරුණෑගල එකක් කවුදව සංවිධානය කරන්නේ ඉතින් දැන් කුරුණෑගල නම් ජොනි ඉන්නවා කලුතර නම් කුරුණෑගල ජොනි ඉන්නවා එතකොට දැන් පන්සලේ පින්කමක් ඕගනයිස් කළාම හූ කියන්නත් බෑනේ ඇවිල්ලා මිනිස්සු නේ ඒකත් බැලස් ජොනිටත් හූ කියන්න ඕනේ ඉතින් ගමේ හූ කිව්වොත් මාත් කියනවා මම දෙමුලනේ බලුවා
හරිද? එතකොට අනිත් පැත්තෙන් අපි සත්තලම් පුතාට බදුල්ල 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 පුළුවා. ශෂෙන්ට පුළුවා. ශෂෙන්ට ජනාධිපති නිවසේ නිල නිවසේ පුළුවා. නිල නිවසේ කාල්ටන් එකේ පුළුවා. චාමරට උනත් කිව්වොත් බදුල්ල පැත්තේ ඕක චාමර කරන එකක් නෑ. චාමර නෑ. චාමර කරොත් මම දන්නව කරන එකම දෙයක් තියෙනවා. බණගෙදරනේ. දතිස්ස කුටි බදුල්ලේ. දතිස්ස කුටි බදුල්ලේ කරා. මේ නැගෙනහිර පළාතටම තියෙන එකම පන්සලේ කරන්න පුළුවන් නේ ඕන්නම්. ආ ඒකත් පුළුවා. නැගෙනහිර පළාතටම තියෙන එකම පන්සලේ. ඒකෙත් පුළුවන් නේද? ඒකෙත් පුළුවන්. ඔහොම ඔහොම පින්කම් මාලාවක් සංවිධානය කරන්න. ඕකේ. ඔකට මමත් අයිඩිය එකක් දෙන්නද? මම කියන්නේ ඕක ටිකක් ටිකක් ලස්සනට වැඩේ කරන්න ඕගනයිස් කරනකොට ඔය බ්‍රුණෝගේ වගේ කියන්නේ සති දෙක පුරා පින්කම් කරන්න. ආ. දැන් ජන්මදිනය ඇවිල්ලා නොවැම්බර් 18 නේ. ආ. 18 වෙනිදා එකම දවසේ එකම වෙලාවට මුළු රටේම පුළුවන් තරම් පන්සල් ටික හරි එහෙම ඕගනයිස් කරගෙන එක වෙලාවේ පිරිත් සජ්ජායනා කරන්න පටන් අරගෙන හිටපු ජනාධිපතිතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා සෞඛ්‍ය හොඳ වෙන්න වගේ දෙයක් කරොත් මං හිතන්නේ මේක ටිකක් වැඩි වෙයි වැඩි බලේ වැඩි වෙනවා එකම වෙලාව ඒක ටිකක් පොඩි මතක ඇතුව සර්ව රාත්‍රික පිරිතක් තමයි කියන්න ඕනේ මොකද මේ වරු පිරිත් අසුබයි නෑ අසුබ නෑ අර වරු පිරිත පාවිච්චි කරනවානේ අර මේ මේ ඔය මිනිස්සෙක් අසනීප වෙලා අන්තිම උනාම මේ අන්තිමට ආලා යන්න පිරිත් එක කියන එහෙම පටලවන්න එපා. ආ. ඒක පටන් ගන්න ඕන එහෙනම් 17 වෙනිදා රෑ පටන් ගත්තාම මුළු රටේම එකම වෙලාවේ පිරිත් කියන්න පටන් අරගෙන ඒක එකම වෙලාව වෙනකන් 18 වෙනිදා කියන්නේ උපන් දිනේ දවසේ ඒ වෙනකන් යනවා. සහ ඒ ඒ ඒ ඒ පින්කම් මාලාව හරහා ඒ හැම පින්කමටම මම කියන්නේ දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ආවේ නැතත් නාම මහින්ද මහත්තයාට හැමදාම අම්බන්තොට යනවා අම්බන්තොරේ බදුල්ල යනවා බදුල්ලෙන් කතරගම යනවා කතරගම නැගෙනහිර පළාතට බෑනේ මහින්ද මහත්තයාට අමාරුයි මහින්ද මහත්තයා ආවත් නැතත් නාමල් මහත්තයා අන්න හරි මම කියන්න ඕනේ මේ පින්කම් මම කියන්නේ ගියත් පින්කම් පින්කම් අවසානයේදී පුළුවන් රාජාභිෂේකේ කරා රාජාභිෂේකේ ඕනම් පින්කමේ අවසාන හරියට එනකොට විශාල ශබ්දයක් ඇහෙනවා ඉඳ තියෙනවා වැඩේ ඕගනයිස් කරගන්න පුළුවන් පුළුවන් ඉතින් ඕගොල්ලෝ එතනට වැඩ කරොත් ඉතින් මට මන් දන්නේ නැහැ මගේ හිතේ කැකෑරෙන එක මම කිව්වේ මට මම දැකපු පොහොට්ටුවට තියෙන ලයිම් මේ මොකද ඒ කියන්නේ අර ගුහාව ඇතුලේ පේන ලයිට් එකක් ඕකට් කරලා බලන්න මම ඒකමත් ගොඩදා ගොඩදා වෙනනම් ඒව පේන්නේ නැහැ එනනම් පේන්නේ නැහැ අගාධේ තමයි පේන්නේ තියෙන්නේ අගාධේ තමයි පේන්නේ හෙලේ හෙලේ අනික මේ සැරේ සැමරුවොත් ආ ඕ හෙලේ හෙලේ නෑ දෙයක් ටිකමඩි කමඩ කරන්න එපා ඔව් මෙහෙමයි සමහර දේවල් දෙනවා කල් දැම්මත් කරන්න බැරි වෙන්න පුළුවන් අපි වෙන මොකුත් කියන්නේ නැහැ සමහර දේවල් කල් දැමුත් පහ පහ වෙනකොට කොකෝ කරන්න බැරි වෙන්න බැරි වෙන්න පුළුවන් ඒක තමයි කරලා වැඩක් නැති වෙන්න පුළුවන් ඒක දැම්ප කරගන්න මේ ඒත් එක්ක ඒක මේ අපි Patreons ලා අවසාන වශයෙන් යෝජනා කරනවා පන්සල් වල ශබ්ද පූජාවක් කරන්න කියලා ඒක හැමදාම කරනවා ඒක තියෙනවනේ කොහොමද සද්දෙයි අපි කිව්වා වගේ අද්දවට විශාල ශබ්දයක් නොවැම්බර් මාසේ අවසන් වෙනකොට අන්තිමට විශාල ශබ්දයක් එයි මේ අන්තිමට දැන් අපි ඉවර කරනද අපි එක ඔයාලා ඊ අග්බෝ ගැන කතා කරාද නැහැ අග්බෝ හස්තියාට මතක ඇති මේ මාස පහකට විතර කලින් වෙඩි තිබුණා වෙඩි තිබ්බා මේ වෙඩි තිබ්බා කියන්නේ මේ මේ බඳින තුවක්කුව පත්තු වෙලා ඔව් අර ඔයාර බයංගනේ පන්සලේදී වෙඩි තිබ්බ නෑ 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 මං හිතේ යා කියලා මමට ඒ අග්බෝ කියන්නේ මේ කැලේ ඉන්න ලස්සන දල දෙකක් තියෙන අඩිය 10ක් විතර උස ඇතෙක් මෙයාට බඳින තුවක්කුව පත්තු වෙලා සෑහෙන අමාරු වුණා අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ තමයි හිටියේ වනජීවියකෙන් සෑහෙන කාලයක් ඒ මාස 4ක විතර කාලයක් එක දිගට බෙහෙත් කරලා 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 සෑහෙන පරිශ්‍රමයක් දරුවා ඒක මතක් කරන්න ඕන මට මතකද 85 වතාවක්ද කොහෙද මේ ආලියට ප්‍රතිකාර කරලා තිබුණා ඒ වගේම යාව අර මොනිටර් කරලා මෙයා යන්නේ කොහෙද මේ කකුලත් එක්ක ඇවිදින්න බැරුව හිටිය ඇත්තටම එහෙම කරලා මේ සුවාතට හැරිලා තිබුණා ඊට පස්සේ මේ පහුගිය දවස්වල ඒකත් එක්කම සුවතට හැරෙනවත් එක්කම ඉතින් අලියා යාගේ සුපුරුදු චර්ය රටාවන් වලට යනවා ගම්පදිනවා එනෝ වී බොනවා වගා පාඩු කරනවා රොබේ වැඩි කරනවා දැන් ඒ යතාවට ආයෙම වෙඩි තියලා දැන් දින කිහිපයකට කලින් ආයෙම වෙඩි තියලා දැන් ටිකක් තත්ත්වේ බරපතලයිලු පසුපස ප්‍රදේශයට තමයි වෙඩි තියලා තිනවා කියලා එයා රයිෆල් එකකින්ද වෙඩි තියලා තියෙන්නේ නෑ මේ එයා රයිෆල් මේ ගලිම රියල් රයිෆල් එකකින් තමයි වෙඩි තියලා තියෙන්නේ ඉතින් දැන් හස්තයට ටිකක් අමාරුයි කියලා කියනවා මේ අර මාස ගානක මහන්සි ඉතින් කදවසෙන් එක මොනසෙක මේකට එක්ක අමාරුයි කිව්වා මේකට එක්ක බ්‍රුනෝ මම කියන්නේ කී අපි එදාර කතා කරපු කතාවෙදිත් මේ අපිට ඉස්සරහට මම හිතන්නේ මේ සම්බන්ධයෙන් ක්‍රියාකාරී මැදිහත් වීමක් කරන්න පුළුවන් වෙයි සහ මේ සම්බන්ධයෙන් වැඩසටහන් කීපයක් කරන්න පුළුවන් වෙයි
මේ බඳින තුවක්කු සහ මේ පුද්ගලයෝ සතුව තියෙන වියායුධය මේවත් එක්ක සත්තුන්ට කොහොමද වෙන්නේ කියලා මම එක දෙයක් කියාගෙන යන්නම්. එදා ඒ අපි කරපු කතාවේදී ඒ මාත්මය කීපයක් තමයි ඉස්සර සාමාන්‍යයෙන් අලියෙක් ගම් බඳිනකොට නැත්තම් වගාවට එනකොට මිනිස්සු අලියගෙන් අහකට වෙඩි තියලා නැත්තම් අලියට අලි වෙඩි දාලා නැත්තම් අලියගේ කකුලකට කොහෙට හරි කියන්නේ මාරාන්තික නොවන තැනකට වෙඩි තියලා අලියා එලෝ ගන්න තමයි බලන්නේ. එලෝ ගන්න උත්සාහ කරාට දැන් කෙලින්ම මිනිස්සු පුරුදුලා ඉන්නවලු කෙලින්ම ඔලුවටම වෙඩි තියන්න. ඉතින් කියන්නේ මැරෙන්න තියන්න. මැරෙන්නමයි දැන් තියන්නේ. ඉතින් ඒක ඒ වගේ තැනකට මේ අලි මිනිස් ගැටුම මේ වෙනකොට ඇවිල්ලා ඉන්නවා. අලිත් ඊටාම දරුණු වෙලා තියෙනවා. සෑහෙන්න වගා පාළු ජීවිත හානි කරනවා. මිනිස්සුත් ඒකේ රියැක්ෂන් එක අර ඉස්සර පොඩ්ඩක් බය කරලා තියාගන්න හදපු එක දෙගොල්ලම ඔළුවටම වෙඩි තියන්න ඕනේ. ඒකේ වෙනවම දැන් මෙහෙම මං හිතන්නේ අපි 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 සත්තු ගැන කියන්නේ හිතන්නේ මේ මුන්ටම මෙලෝඩියක් දන්නේ නැහැ මේ ගහක් ගලක් වගේ ඔය ඔය ඇවිල්ලා දැක්කහම තියෙන දේ කනවා කියලා නෑ. මම හිතන්නේ විශේෂයෙන් අලි ගත්තාම ඒගොල්ලන්ට ඊට වඩා හොඳ මෙමරි එකක් තියෙනවා. ඔය අපි කියන්නේ ඇත්තටම අලියා ඇවිල්ලා අපේ මේ හේන කන්නේ හෝ වී බොන්නේ හෝ ඒ කෑම හින්දා. හැබැයි අපි මෙහෙම පසමිතුරු භාවයක් නිර්මාණය කරගත්තොත් ඉතාම ජව සම්පන්න ඉතාම බල සම්පන්න සහ හොඳ මෙමරි එකක් තියෙන මස්තිෂ්කයේ සයිස් එකත් සෑහෙන්න වැඩි එහෙම සෑහෙන බුද්ධියක් තියෙන සතෙක් අලියෙක් කියලා කියන්නේ අපි අපි මෙහෙම බරපතල පසමිතුරු භාවයක් නිර්මාණය කරගත්තොත් අලියෙක්ක අලි කියන්නේ අලියා චේන්ජ් වුණොත් අලි චේන්ජ් වුණොත් වී බොණ්ඩ නෙවෙයි මඤ්ඤොක්ක කණ්ඩ නෙවෙයි එන්නේ ෂොට් එක දෙන්නමයි එන්නේ කියන දන්ට අලියා මාරු වුණොත් මචං ඕක බ්‍රෝ මේ මේ හසම මේ විදියට මේ සෙල්ලම කරන්න බෑ එතන. ඔය ඉත කලිනුත් මම දවසක මතක ඇති අපේ ප්‍රෝග්‍රෑම් එකේදී කිව්වා ඉන්දියාවේ ওই චේන්ජ් එක එක ප්‍රදේශක වෙලා තියෙනවා. ඒ අලි කාලාන්තරයක් තිස්සේ પરම්පරාව පිටින් හිංසනයට ලක් වෙලා ලක් වෙලා ඒ අලි රංචු වශයෙන් එකතු වෙලා අර දඩයම් කරන දඩයම් මස්කන්න නෙමෙයි මිනිස්සු මරා දාන්න රංචු විදියට එකතු වෙලා ඒක තමන්ගේ සර්වයිවල් එකට මෙන්න මේ කට්ටිය එක්ස්ටින්ක් වෙන්න ඕන කියලා ඒගොල්ලෝ තේරුනොත් මේ කට්ටිය හිටියොත් අපිට සර්වයිව් වෙන්න බෑ කියන තැනට ආවොත් ඒගොල්ලෝ තර්ජනයක් හෙට්ට බාර අරගෙන ඒක ඉතාම බරපතල තත්වයක් නිර්මාණය වෙයි. හොඳ ඉල්ලම් කැමක් එතෙන්ට යන්න කලින් මම කියන්නේ අපේ අපේ තාම එතෙන්ට තල්ලු වෙලා නැහැ. මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් මැද තැනක් ඇති. තාම තියෙනවා. අපි අපි බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවන් සාධනීය වැඩියක් තීමක් ඒක අපේ පැත්තෙන් කරන්න නේද බ්‍රෝ. මට තව අවසාන වශයෙන් වර්තින නෝ නෑ මේ ඔෆිස් වල කවුරු හරි අපේ මේක බලනවා නම් මේ වෙලාවේදී අද කෝච්චි මාඩු බස් අද කියන්නේ බස් වේලාසන පොඩක් මං කියන ලීව් එකක් දාලා එලිටන විශේෂයෙන්ම මේ හවස තියෙන ඔය කාර්යාල දුම්රි සේවවන් කිහිපයක්ම අවලංගු කරලා තියෙනවා. මොකද දුම්රිය නියාමකවරු වැඩට ඇවිල්ලා නැහැ. ඉතින් ඌ නියාමකවරු වැඩට ආවම ඉතින් අපි පදින්නේ ඔක්කොටම අසනේ කියලා. ඔව්. යා අපි පදින් යන්නේ. මේ ඒ නිසා වේලාසන එළියට බහැලා කොහොමරි දැන් මේ අපි මේ කහනවනේ දැන් මේ කන පොඩ වෙලාවට හැබැයි මේ ඔය ඔය ඇත්ත ඒගොල්ලෝ ඔක්කොටම අසනීප වෙලා තියෙන්නේ. ඕක බෝවෙන ලෙඩ බෝවෙන ලෙඩ ඕක වචන වලින් බෝවෙන වචන වලින් බෝවෙන. මම ටක් ගාලා කියන්න මට මේ දැන් WhatsApp එකට ආපු මෙසේජ් එකක්. ඒ තමයි මේ මාතර පැත්තෙන් මේ පණිවිඩය එන්නේ. අස්වැසුමේ අක්‍රමිකතාවයක් අස්වැසුන අස්වැසුම සහනාධාර ක්‍රමයේ ගෙවීම් වලින් අඩක් පමණක් ප්‍රතිලාභ කරුවන්ට ලැබෙන්නේ. කියන්නේ 8500ක් අනුමත කෙනාට 4250යි බැංකුවට වැටෙන්නේ. බැංකුවෙන් හේතුව විමසුවාම දන්නේ නැහැලු. ඉතුරු 4250ට වෙන දේ කවුරුවත් දන්නේ නැහැලු. බැංකුව දන්නේ නැහැ. නැහැ. තවමත් ගෙවා ඇත්තේ එක් වාරිකයක් පමණයි. ජුලි වාරිකය සැප්තැම්බර් 7 වෙනිදාට වැටිලා තියෙන්නේ. ඔව් දැන් ඊළඟට මේ මම දැක්ක නිවුස් තියෙනවා අගෝස්තු මාසේ වාරිකය ඔන්න මේ ලබන සතියේ කොහෙද සැප්තැම්බර් 1 වෙනිදා කියලා මොකක් හරි කැලෙන්ඩරෙත් එහෙම කරයි දැන්නේ. ඉතින් කතා කරලා කියදෙන මේ දැන් සැප්තැම්බර් ඈ නෑ මේ තාම ඒගොල්ලන්ට ඇස්සසුමට තාම ජුනි. ඔව් අගෝස්තු සහ සැප්තැම්බර් මාසේ සඳහා වෙනව නොවැම්බර් වලදීලු කවුන්ට් එකට බැර වෙන්නේ. සමහර විට ඒකේ මම මොකක් හරි එකක්ද ප්‍රශ්නයක් දන්නේ නැහැ. ඉතින් භාගයක් අපේ බාලගිරි දෝෂය. කොහොමත් ඉතින් ආණ්ඩුව අනිල්ගේ ආණ්ඩුව වලින් ඉස්සල්ලා භාගේ භාගේ තමයි හම්බෙන්නේ එක එක ඒවා. එහෙම ෆුල් එක එකපාර බලාපොරොත්තු වෙන්න එපා. එහෙනම් නේද? හරි එහෙනම් අපි සමුගමු. එහෙනම් අද බොහොම ස්තුතියි මේ Patreon වල අද බැලුවේ නැහැ මේ ඕඩියෝ එකක් ගියේ මොකක් හරි වීඩියෝ එකක් ස්ටක් වෙලා තිබුණේ. අපි මෙද්ද හදන්න ගියේ නැහැ. ඉතින් හදන්න ට්‍රයි කරලා හරි ගියේ නැහැ. එහෙනම් මේ එහෙනම් ජය වේවා. එහෙනම් හැමෝටම